සොඳුරියගේ දොයි දොයි හඬ නෑ දැන් නිදිමත වී හිස බර වෙනවා. ගේ දොර වැඩපළ හිරිහැර කරදර මාහින්දා ඈ උහුලනවා. සොඳුරිය මුමුණන නැලවිලි ගීතය සුරගන ගීතය පරදනවා. කවුළුව අතරින් සඳරෑස් එනවා. පොල් අතුවහලින් පිනිබේරෙනවා. සොඳුරිය මාගේ පුංචි පුතාමා උකුලෙතියා නලවනවා. මෙන්න දැන් ලැබුණු තවත් ඡන්ද ප්‍රතිඵලයක්. හැමෝ බලන් ඉන්නේ මේ දවස එනකන් නේද? ඒක සාමාන්‍ය සරල දෙයක්. මොකද සරලමත් නෑ, සංකීර්ණ වූ බොහොම ගැඹුරු අවස්ථාවක්. මොකද රටේ අනාගතය තීරණය වෙන, රටේ අනාගතය යේ තීරණාත්මක දවස. මොකද රටේ ජනතාව විසින් අත්පත් කරගන්නා පත් කරගන්නා වූ ජනාධිපතිවරයා තෝරා ගන්න දවස. අපේ රටේ මේක විශේෂ වෙන්නේ මොකද? මේ ගෙවුණු අපි 70 වසරක් කියමුකෝ, මේ ගෙවුණු 70 වසර තුලම පොල් ගහක් වටේ කරකුණත් සල්ලි, පොල් ගහේ මුල හැරුවත් සල්ලි, පොල් ගහට නැග්ගත් සල්ලි, ජපානයේ පොල් අරගෙන ඊට පස්සේ සම්පූර්ණ ගෙඩිය පිටින් ගත්තේ නිකන් නෙමෙයි ජපන්නු, ඒත් සල්ලි. තේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුවට යනකම් ගත් කල පොල් ගස් ඕන තරම්. රබර් වත්තකට පැනලා රබර් ගහකට පීයෙන් කෙටුවා නම් ඒත් සල්ලි. මූදට බැස්සනම් ඒත් සල්ලි, කලපුවට බැස්සනම් ඒත් සල්ලි, ගඟට බැස්සනම් ඒත් සල්ලි, පොළව හැරුවනම් කෝටි ගණන් සල්ලි, මුතුමැණික්. කන්ද උඩ රටට ගියානම්, රට මැදට ගියානම් ඒත් සල්ලි. ලෝකේ තියෙන ගුණාත්මකම පළතුරු ලැබෙන රට ඒත් සල්ලි. රටේ කොහේ අස්සක් මුල්ලක් නැර ඕනම තැනකට ගිහිල්ලා හිටගන්න සල්ලි උපදින රටක් අපේ රට. ඒ රටට මොකද කරේ, මොකද උනේ? ඔය ලිස්ට් එකේ ඉන්න ඔය බහුතරයක් නායකයෝ කෙරුවේ සොරකම් කරන එක. ඒ වගේම රටක ඡන්දය කියන එක සිද්ධ වුණේ මේ වනතුරු අතරමැදියේ කරහා. මොකද ඒ පළාතේ නියෝජනය කරන එක ඇවිල්ලා ගෙයින් ගෙට ගිහිල්ලා කියනවා බොරු ගොඩාක් කියනවා. එහෙනම් හරිනේ, එහෙනම් අම්මේ හරිනේ, මල්ලින හරිනේ, හරිනේ මල්ලි, එච්චරයි. ඒ තරම් උජාරුවට වාහන දෙක තුනක් බැහැලා මේ පහුණු යුගයේ ගෙවුනේ එහෙමයි. අද මොකද්ද වෙලා තියෙන්නේ? ඒ අතරමැදියෙකුට ගමකට යනවා තියා අතුරු පාරකට හරව ගන්න බැහැ, ගුටි කන්න සිද්ධ වෙන තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මහ ජනතාව ඉතාම පැහැදිලි ස්ථීරසාර තීන්දුවක නිගමනයක ඉන්නවා මේ රටට කරපු දෙයට. ඒ වගේම මේ ගෙවුණු කාලවකවානුව තුල මං හිතන්නේ මේ රටේ අහිමි කරපු ජීවිත, මොකද මේ පාලන ක්‍රමය පවත්වාගෙන යන්නට මිනිස් ජීවිත හැම පිටින්ම විනාශ කෙරුවා ඔය නායකයෝ. ඒක දරුවෙක්ද, කලාකරුවෙක්ද, ගායකයෙක්ද, මාධ්‍යවේදියෙක්ද කියලා දෙපාරක් හිතුවේ නැහැ, කෙලින්ම මරලා දැම්මා. ඒක තමයි ඇත්ත. අද මේ ලෝකෙට පින් සිද්ධ වෙන්න, තාක්ෂණයේ දියුණුවට පින් සිද්ධ වෙන්න අද මේ තැනට අපේ රටට මහ ජනතාවට යම්කිසි සිය ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා කරන්නට මේ ලැබෙන මැතිවරණයේදී නිවැරදි ඍෂි නායකයාට කතිරේ ගහන්නට අවකාශය සැලසිලා තියෙනවා. මොකද දැන් ඉස්සර වගේ හොරකම් කරන්න, ඡන්ද පෙට්ටි උස්සන්න, ඡන්ද ගුණ්ඩු දාන්න වෙලියක් නැහැ. මොකද රටේ හිටපු ප්‍රබල නායකයින්වත් මං හිතන්නේ ඝාතනය කරලා මේගොල්ලෝ
මැතිවරණයට පසුබිම හදපු රටක් මේක, හදන රටක් මේක. ඒක තමන්ගේ සැමියාද සමන්ගේ බිරිඳද අදාළ නැහැ. පත්තු කරලා දානවා හොරා කාගෙන ඉදිරියට යන්න. මොනතරම් අපි හිතමු හැමතිස්සෙම අපි කිව්වා පහුගිය මැතිවරණයේදී 225 එපා කියලා අපි එකෙක් ගෙනාවා. ඌ රටම පාවා දීලා ඌට මේක කරගන්න බැරුව ඌ පැනලා ගියා. දැන් තවත් දත කනවා. ඒ ගොඩේම ඉන්න හොරු රැළ එහාට මෙහාට හොරු ටික මාරුලා මිනිස්සුන්ව අඳවන්න බැරි තැනට අදපත් වෙලා තියෙන්නේ. මේක දරා ගන්න විදියක් නැහැ. හැබැයි අපි බලමු මේ රට මේ මැතිවරණයෙන් පසු මං හිතන්නේ මේ සමස්ත ඔබට මට අපි හැමතෙම තියෙනවා දැවැන්ත වැඩ කොටසක්. මොකද දූෂිතයා කොතනද? ඒ දූෂිතයාට වට කරලා පහර දෙන එක, පහර දෙනවා කියන්නේ මේ මේ ජීවිත හානි කරන එක නෙමෙයි. මේ අපේ සල්ලි නේද? ඔය 225ම උදේට කන්නේ, දවල්ට කන්නේ, රැයට කන්නේ, උන්ගේ ඔය පස්සවල් තියාගෙන යන්නේ අපේ සල්ලි වලින් නේද? උඹයි මමයි උපේන සල්ලි වලින් තමයි මචං අර අපේ බෝර්ගරෝම එකට ආපු, අල්තෙම්පියකට ආපු අමු කියන විදිහට මචං මේ මිනිස්සු ජීවත් වෙන්නේ නේද? ගෑණිට වාහනේ, කොල්ලට වාහනේ, පුතාට වාහනේ, නෑදායින්ට තනතුරු, අපි අර ගම් නියම් ගම් වල තරුණ තරුණියෝ බුරුතු පිටින් පෝලිං ගහගෙන අර ඒජන්සි කාරයෙන්ට හොරුන්ට එතනත් ඉන්නේ මොන්ගේ හොරු ටික. මේ රට වට්ටලා දාලා විනාශ කරලා ඒතනට පත් කරලා අපේ මේ කොල්ලන්ට කෙල්ලන්ට පිටරටකට යන්න පාර හදන තැන් වලත් ඉන්නේ මුංගිම දූෂිතයෝ. අද කස්ටම් එක ගත්තොත් දූෂිතයෝ. මේ ඉතාලියෙන් බඩු පෙට්ටියක් දාන්න පුළුවන්ද ලංකාවට? හොරු ටිකක් ඉඳගෙන ඔය කන්ටේනරේ වට කරගෙන අර නරි රැලක් වට වෙනවා වගේ මස් කෑල්ලක් හම්බ වුණාම මේ අහිංසක මිනිස්සු යවන මේ පෙට්ටියල තියෙන බඩු ටිකට අත දාලා ඔකට අහුවෙන දේ අරගෙන හොරා කන දූෂිත. කොහෙද දූෂණය නැත්තේ? කොහෙද දූෂණය නැත්තේ? මේ දූෂණය වෙනස් කරන්න ඔය එකෙක්වත්, ඔය එකෙක්වත් පෙළඹුණේ නැහැ. උන් හැමෝම කෙරුවේ ඒ ගොඩ යන විදියට ඒ පාරට රුවල ගැහුවා විතරයි. අද මේකට ප්‍රතිවිරුද්ධව ගිය හැම කෙනෙකුටම ප්‍රජායතිය නැති කෙරුවා. එහෙම නැත්නම් රටෙන් පිට වෙන්න සිද්ධ වුණා. මේ දූෂිතයෝ, මේ අමන පාලකයෝ, සමහර ඒ නායකත්වයේ ඉන්න ඒ චරිත සමාජ මාධ්‍ය ආමන්ත්‍රණය කරනවා දකිද්දී ඇත්තටම ඒක විහිළුවක්. පුද්ගලික කිසිම තරහක් නැහැ මේ දේශපාලනය කරද්දී. මම මේ ගොල්ලන්ටත් කියන්න ඕන, ඔයාගේ යාළුවා එක්ක, ඥාති සහෝදරයා එක්ක, පවුලේ ඉන්න අම්මා තාත්තා එක්ක කවමදාක්වත් හදාගන්න එපා හතුරුකමක් මේ දේශපාලනය නිසා. මොකද අපේ සමහරු ඒ තැනට වැටිලා ඉන්නේ. සජිත් ගැන කතා කරුවොත් රනිල්ගේ පිර තරහ වෙනවා, රනිල් ගැන කතා කරුවොත් අනුරගේ පිල තරහ වෙනවා, අනුරගේ පිල ගැන කතා කරුවොත් නාමල්ගේ පිල තරහ වෙනවා, නාමල්ගේ පිල ගැන කතා කරුවොත් සජිත්ගේ පිල තරහ වෙනවා. උන් උන් අතර කිසිම ප්‍රශ්නයක් නැහැ මචං. මේ උඹලා උඹලා පුද්ගලිකව අවංකවම හිතුවොතින් මනසින් ඒක මහා වෛරීය ලෙස මේ ජනතාවට ඔය උඩ ඉන්න නායකව දාලා තියෙන්නේ. අද බොහෝ පක්ෂ නියෝජනය කරන මුන් ඉන්නේ කේලංකාරයෝ. ඉතාලිය බැලුවත් ඉන්නේ කේලංකාරයෝ. ඌ ගිහිල්ලා කේලම කියනවා අරූට, ඌ ගිහිල්ලා අරූට කියනවා. ඕකේ රටේ නායකයව දක්වා උන් උන්ගේ පක්ෂවල මුන් කේලම් කියා ගන්නවා. ඒක ඒක අත්දැකලා තමයි විශේෂයෙන්ම අපි මාධ්‍යවේදියෝ හැටියට මේ පාලන ක්‍රමයෙන් අපි ඈත්ුනේ. මේ දූෂණ ක්‍රමයෙන් අපි ඈත්ුනේ. අපි ඇත්තටම මම ඇත්තෙන්ම අකමැති දෙයක් තමයි අරගල්, ඒ කියන්නේ සණ්ඩු සරුවල් බහිම්බස් වීම. මොකද අපි මේ ජීවත් වෙන ලෝකේ සාමකාමීව හැම එක්කම අත්තල් බැඳගෙන සහෝදරත්වයෙන් ජීවත් වෙන්න උත්සාහ දරන ප්‍රතිපත්ති ඇති ඒ දෙමාපියන්ට දාව උපන් දරුවෝ හැටියට කැමති නැහැ අපි අපි අතර ගැටුම් නිර්මාණය වෙනවට. අන්න ඒ නිසා ඒ සියලු දේශපාලන භූමිකාවල් වලින් ඈත් වෙලා ස්වාධීන මාධ්‍ය නියෝජනය කරගෙන අද සිටින ඉන්නවා. ඉතින් ස්වාධීන මාධ්‍ය නියෝජනය කරුවා කියලා අර දූෂිතයට විරුද්ධව කතා කිරීම මේ රටේ මේ ගිය මාවත
පුරාම වෙනස් කරලා මේක වෙන පැත්තකට ගේන්න ඕන. අපේ රවි අයියා, නේරියන්ස්, අපේ ජයලත්, දිනේෂ් මේ හැමෝම අපි බොහොම හිතමිතුරු මිනිස්සු. ගොඩක් අය දුරස් වෙනවා මේ දේශපාලනය වැනි මාතෘකාවක් නිසා. මොකද ඔය උඩ පෙළේ ඉන්න උන් ඔක්කොම ටික බොහොම සුහදශීලී. උන් මේ යටිතල යටිපෙළ හදලා තියෙන්නේ ඇන කොටා ගන්න ක්‍රමවේදයක් හදලා තියෙන්නේ. ගංවල පිල් බෙදිලා ආදැන් අපි දිනපු ගාම අරුට ඔකට දෙන්නම් ඔකට ඉඳ හම්බෙන්නේ ඔකට. ඒ වගේ මේ දරුණු වෛරීය ඒ එවැනි චේතනාවන් වලින් යම්කිසි අපි හිතමුකෝ අනුර දිසානායක බලයට එනවා කියලා. ඇත්තෙන්ම අපි කවුරුත් නොසිතුවිරු ආකාරයකට අද එදා සංඛ්‍යා ලේඛන 90%/3ක් තිබුණු දේශපාලන පක්ෂයක් අද රටේ ජනප්‍රියම ප්‍රබල කතිකාවකට සහ අනිත් සියලු පක්ෂවලට අභියෝගයක් එල්ල කරන තැනට ජනතාව විසින් ගෙනල්ලා තියෙන්නේ. ජනතාව විසින් මිසක් මේ Facebook එකේ post share කරලා Facebook එකේ මරා ගන්න ජෙප්පොයි බයියොයි ටොයියන්ගේ දෙයක් නෙමෙයි මේක. 100%/3 කියන ඒ ප්‍රතිශතය අද මේ ඉතා ඉහළ බහුතර ජනප්‍රිය ජනතාව අතර ගම් නියංගම් සංගම කතා කරන තැනට පත්තුනේ සමස්ත රටේ ජීවත් වෙන ජනතාව. අද විදේශගත මේ අපි අතරත් ඔය දූෂිතයින්ව විශේෂයෙන්ම ඔය නායකයින් නියෝජනය කරන ඒ චරිතවලට සමීපව උදව්පදව් කරපු ගොඩක් අය ඉන්නවා මේ ඉතාලියේ, යුරෝපයේ. හැබැයි ඔය ලංකාවේ ඔය දේශපාලන පක්ෂ නියෝජනය කරන ඔය නායකයෝ කරලා තියෙන ප්‍රකාශ ඉතාලියෙන් කවදාවත් ඒගොල්ලන්ට ඔය කියන තරම් ලොකු මේ සපෝට් එකක් ලැබිලා නැහැ, ඡන්ද ලැබිලා නැහැ කියලා ඒ ප්‍රකාශ කරලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට ඇත්තටම අර ඌස ජෙත්තා පාවිච්චි කරුවා, පයින් ගැහුවා, වැලෙව්වා, බලය හදාගත්තා. සත පහකට වැඩක් නැහැ. ඊට පස්සේ උන්ට තියෙන්නේ පවුලේ කටයුතු ටික, ඩීල් ටික ගහගන්න ටික, ටෙන්ඩර් ටික ගහගන්න ටික, ඉස්සෝ ටික කොටු කරගන්න එක, බදු ඉඩන් ටික කොටු කරගන්න එක, කොමිස් ටික ගහගන්න විදිය හදාගන්න එක, විවිධ ප්‍රොජෙක්ට් ගෙනල්ලා ඒවල කොමිස් ටික හරවගන්න විදිය, ඒ සල්ලි කොහෙටද ඩිපොසිට් කරන ක්‍රමවේද උන්ට තියෙනවලු. ඒක සමස්ත සමාජය අද අපේ මහේෂ් අර්ජුන මල්ලිය ඇවිල්ලා ඉන්නවා, අපි නිවේදකයෝ සංගීත කණ්ඩායම මද නන්නත්තාර වෙලා මේගොල්ලන්ට පාරක් නැත්තේ ඇයි? ඇයි සුළු අතලොස්සක් රට වැසියට ඇයි නිවැරදි වැටුපක් නැත්තේ? අපිට ප්‍රශ්න නැහැ. හෙට ගිහිල්ලා රටේ ජීවත් වෙන්න පුළුවන් කවුරු ආවත් කවුරු ගියත් අපිට ප්‍රශ්න නැහැ. නමුත් මේ අසරණ ජනතාවට දක්ෂතාවලින් පිරිපුන් දක්ෂතාවලින් පිරි තාරුණ්‍යට ඉඩක් නැති රටක් හදලා තියෙන්නේ. ඇයි මිනිස්සු අද අන්දෙන්නේ නැහැ, ඇන්දෙවෙන්නේ නැහැ? අන්න ඒ නිසා පැහැදිලිවම අපි සමස්ත ජනතාව අර මම ආයෙත් උදාහරණයට ගේනවා, කවුරු තරහා වුණත් තරහ නොවුණත් මම සෑමදාම වාසි අවාසි නොබලා රටේ අභිවෘද්ධිය රටේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කතා කරන කෙනෙක්. ඒ නිසා අද NPP පක්ෂය, අනුර දිසානායකගේ පක්ෂය 100%/3 සංඛ්‍යා ලේඛනවල හිටි පක්ෂය මේ තලම් ප්‍රබල බලපෑමක් එදා ගෝටාගේ සජිත්ගේ මැතිවරණයේදී ගෝටා දිනුවේ 106,000 ගානකින් සජිත් පෙරදුනේ. එතකොට සජිත්ට විශාල ඡන්ද ප්‍රමාණයක් එතන බල්ක් එකක් තිබුණා. අද සජිත්ට ප්‍රධාන එයාගේ කැම්පේන් එක පුරාවට අභියෝගය වෙලා තිබෙන්නේ අනුර දිසානායක. ඒ කියන්නේ 100%/3 ගණිත ක්‍රමයකින් බලපුවාම. එතකොට බලන්න ජනතාවගේ ඔළුව මොනතරම් වෙනස් වෙලා තියෙනවද? ඒකට හේතුව මොකද්ද? සජිත් ප්‍රේමදාස සජිත්ගේ ඒ දුර්වල වැඩපිළිවෙල. මේ වනතුරු රටට දයාද කරපු ජනතාවට හදපු පාරවල් මොනවද? රනිල් මහත්මයා අද නෙමෙයි කුලියපිටියේ මේ වෑන් හදන එක දාලා, පේන්ට් කරන එක දාලා තව මාසෙකින් වාහන එළියට එනවා කියන්න ඕන. එයා මේ රට කොයි අතට මොන අතට ගියත් එතුමා විසින් ඕක කල් වේලා ඇතුව, මොකද සල්ලි නැතුවද පුද්ගලික සල්ලි වලින් පුළුවන් ඔය වගේ කම්පැනි දෙක තුනක් හදන්න. ඔය දූෂිත තැන් මොන තරම් පුළුවන්ද? අපි හිතමුකෝ නාමල්ට කියලා. නාමල්ට කොච්චර පුළුවන්ද ඔය දූෂණ තැන් නිවැරදි කරන්නට? කවදාවත් කෙරුවේ නැහැනේ කිසි දෙයක්. රංජන් රාමනායකගේ ඇයි ප්‍රජා අයිති අහෝසි කරලා තියෙන්නේ? ඇයි අහෝසි කරලා තියෙන්නේ? දැන් මේවලදී
ගොඩක් අය හිතත්වටන පුද්ගලීකව මඩක් ගහන්න. ඕක ඉදත් වුණා මටත් මඩ ගැහුවා. ඒ මඩ ගහපු දේවල් ලොක්කොම මෙතන තියෙනවා. ඒවා අනුරාවත් සජිත්තාවත් රනිල්ලාවත් ඒ මඩ බලකාය පිකාසෝලාගේ ඒ ලිස්ට එක තියෙනවා. කිසිම හේතුවක් නැතුව කිසිම වරදක් නැතුව මඩ බලකාය පිකාසෝලා මඩ ප්‍රවාහණය කරපු පිකාසෝලා ඉන්නවා. ඒගොල්ලෝ සතුටින් ඉන්න හරිද? ඒ කියන්නේ මෙතන තියෙනවා කියන එක ඒගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන. මම හැමතිස්සෙම නොවන් තඹගේ හැටියට මගින් දෙයක් ඉල්ලුවතින් උදව්වක් ඒක පැහැර හරින් නැති කෙනෙක්. ඒ වගේම ටෙලිෆෝන් කෝල් එකක් මට ගත්තොත් ඒකට අනිවාර්යෙන් ආන්සර් කරලා නැවත කතා කරන කෙනෙක්, වැඩිහිටියෙක් නම් ගෞරව කරන කෙනෙක්, අයියා අක්කේ කියලා කතා කරන කෙනෙක්, පොඩි එකෙක් නම් ඌට මල්ලි කියලා සහෝදරත්වයෙන් කතා කරන කෙනෙක්, මචන්ට මචං, අඩෝ නම් අඩෝ, හලෝ නම් හලෝ. කවමදාක්වත් කෙනෙකුට මේ ජීවත් වෙන කාල වකවානුව තුල හොදක් කියලා මිසක් නරකක් කේලමක් මඩක් කිසිම තැනක මම කරලා ගහලා නැහැ. හැබැයි මට එක්තරා අවස්ථාවකදී ගැහුවා කීප දෙනෙක් ගහපු මඩ. ඒගොල්ලන්ට ඒක ආයි මම පොඩ්ඩක් මතක් කරලා දෙනවා. විශේෂයෙන්ම ඔය ඉස්සරහට බලයට ගේන නායකත්වයෙන් ඔස්සේ ඒ වැරදි කරපු අයට රිසි දඬුවම් ලැබෙයි. ඒක බලාපොරොත්තුෙන් ඉන්න. ඉතින් ඒක වෙනම කතාවක්. මම දැන් රට ගැන කතා කරුවේ. හොඳ දේ කරමු, හොඳ දේ වපුරමු. මොකද ඇත්ත තමයි මේ ජීවිතේ ජයගන්නේ. ඇත්ත හොයාගෙන යන ගමනක් දූෂිත පාලනයට ප්‍රතිවිරුද්ධව දූෂිත පාලනය තුරන් කරන්ඩ සමස්ත ඉතාලියේ දේශපාලන භූමිකාව ඇතුලේ දක්ෂයෝ ගොඩක් ඉන්නවා මේ දේශපාලන භූමිකාව ඇතුලේ. ඉතින් ඒ නිසා අර මම කලින් කියපු කතාව රබර් වත්තකට පැනලා කෙටුවොත් ඒකෙත් කිරිවලක් තියෙන සල්ලි, මූදට පැන්නොත් ඒත් සල්ලි, ගඟට බැස්සොත් ඒත් සල්ලි, මත්ය සම්පත දීවර ව්‍යාපෘතිය එතනින් එහාට ඉන්දියන් සාගරය කියන්නේ ලෝකේ තියෙන රසම මාළු හැදෙන තැන. අද මාළු හොද්දක් කන්න බැරි තරමට අපේ මිනිස්සුන් අනාථ කරලා තියෙන්නේ. අනාථ කරලා තියෙන්නේ. ඒකට වැරදිකාරයෝ ඔන්න ඔය පුටුවල, අද පුටුවලට එන්න දඟලන ඔය නායකයන්ගේ වරද. අද ඉතාලියෙන් බඩු පෙට්ටියක් ලංකාවට දාන්න පුළුවන්ද? උණුයි මුණුයි එකතු වෙලා හොරා කනවා. පෙට්ටියට බෝතල් දෙකක් දාන්න කියලා උම්ම කියලා එතනින් ඒක හොරා කනවා. පව් බං පව්. වයින් බෝතලයක් අරගෙන ගිහිල්ලා වයසක අම්මට, වයික්‍ය රෝමානි බෝතලයක් අරන් ගිහිල්ලා අර තාත්තට වයසක කොඤ්ඤක් පොඩි වීදුරුවක් දෙන්න, හාල් පාස්ස පැකට් එකක් අල්ලපු ගෙදර අක්කට නංගිට දෙන්න, නැන්දට මාමට දෙන්න තමයි මුම් මේ පෙට්ටිය දාන්නේ. ඕක ඔතන මොකද්ද තියෙන වරද? පාස්ත පැකට් එකේ ඉඳලා ඒක අත දාලා හූරා කණ්ඩ කුහක ජරා රටක් මේ දැක්කමයි. මොකද මේක ජනවාරි මේ සැප්තැම්බර් 22 ඉවර වෙන්නේ නැහැ. මේ දූෂිත ක්‍රමවේදය, මේ දූෂිත ක්‍රමවේදයට විරුද්ධව තව පවර් එක, එනර්ජි එක ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕන. ඒක අල්ලගෙන ඉඳිලා මොකද ඉස්සරහට දිගටම කරන්න වැඩ කොටසක් අපිට තියෙනවා. පැවරිලා අපි ඒක කරනවා. අර අහිංසක මිනිස්සුන්ගේ ගෙදර බතක් ඉදෙන්න ඕන සරුවට. අර අහිංසක මිනිස්සුන්ගේ ගෙදර උදේට කිරි ටිකක් ඉතිරෙන්න ඕන අහිංසක දරුවන්ගේ බඩට බොන්න. ඒ අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් වල හැන්දෑවට බනිස් ගෙඩියක් කාලා රසට තේහයකට සීනි ටිකක් දාලා බොන්න, කිරි ටිකක් දාලා කිරි තේ එකක් බොන්න වාතාවරණය හැදෙන්න ඕන බං ඒ ගෙවල් වල හෙට. මම අදත් සල්ලි දැම්ම පවුල් කීපයකට මගේ කවුන්ට් එකෙන් පොඩියට. මම දන්නවා අපේ ගංගල වයඹ පළාත කිව්වහම ප්‍රබල නායකයෝ ජීවත් වෙච්ච ෆේස්බුක් එකේ දේශපාලන පට්ට ආතල් ගන්න උන් ඉන්නේ. කවදාවත් ගිහිල්ලා දොරකඩ තට්ටු කරලා අහන්නේ අල්ලපු ගෙදර උඹලා කෑවද කියලා. හොඳට හොයා බලපල්ලා. උන් ආතල් එකේ ඉන්නවා. උන්ගේ සල්ලි ටික බැංකුවලට දාගෙන හැබැයි අහිංසකයාගේ බඩවියත ගැන හිතන්නේ නැහැ. උන් කියන්නේ මුං අහිංසක නැහැ, මුන්ට රස්සාවල් නැද්ද කියලා. උන් රස්සාවල් කරනවා බං. අපේ රටේ වහිද්දි රස්සාවක් කරන්න පුළුවන්ද ඔය කුලිකාර මිනිස්සෙකුට? එහෙම ක්‍රමවේදයක් තියනවද? වැඩ කරලා කරලා අවසානයේදී අවුරුදු ගාණක් ගියට පස්සේ වයසක උන්දලාට අපේ වතු සුද්ධ කරපු, උඹලගේ වතු සුද්ධ කරපු ඒ මාමලාට, ඒ අසරණ මාමලාට පෙන්ෂන් එකක් තියනවද බං?
මේ ඔක්කොම හොරාකන්නේ මුන්. ඕක කොහොම කොයි විදිහට ගොඩගන්න කාටවත් පුළුවන් වේද දන්නේ නැහැ. හැබැයි ඒ ගොඩගන්න උත්සාහ කරන ඒ දූෂණ චෝදනා නැති ඒ නිලධාරියෙකුට, ඒ දැනුම ඇති මිනිහෙකුට අපි මේක බාර දෙන්න ඕන. අපි ඒක අනිවාර්යයෙන්ම බාර දෙන්න ඕන. මොකද දේශපාලනෙන් ආතල් ගන්නුන් තාම ඉන්නවා. ජනාධිපතිවරණෙන් ආතල් ගන්නුන් තාම ඉන්නවා ලිස්ට් එකේ. ඒක ආතල් එකක් මචං. මේක පට්ට ලැජ්ජ නැති හිරිකිත කතාවක්. ජනාධිපති ලිස්ට් එකේ උන් ආතල් ගන්නවා, පට්ට ආතල්යක් ගන්නෙ මේ අපි උඹලගේ. ඒක හිතද්දි මේ ටෝන් එකෙන් නෙමෙයි කතා කරන්න ඕනේ. හැබැයි ටෝන් එක ඉස්සුවොත් අපේ මේ page report වෙනවා. මගේ නුවන් දඹගේ verified blue tag එක තියෙන පෙරෙජ් එකක්. මේකට මට අනිත් අයගේ සින්දු දාන්න බෑ report වෙනවා. සද්දේ උස්සලා කතා කරන්න බෑ report වෙනවා. අර කුකුල් චමින්දයාගේ අර දරුවට ගහන සක්කිලි ජීවත් වෙන රටක අර කුකුල් චමින්දයා ළමයාට ගහන ෆොටෝ එක දාලා report වෙලා තියෙන්නේ ඔක්තෝබර් වෙනකම්. ෆොටෝ එක දාපු එකට report වෙලා තියෙන්නේ. මම ඒක දැම්මේ මුව වහාම ඇරෙස්ට් කරන්න කියලා. අපි ඔය ඇරෙස්ට් කරුවා වහාම කරන්න පුළුවන් ඒක. අදාළ තැන් වලට යොමු කෙරුවා, සට සට ගාලා ටක් ගාලා යාව. ඌව පැය 24ක් අතට ඌව ඇරෙස්ට් කරා. ඒ ෆොටෝ එක දාපු එකට මාව ඔක්තෝබර් වෙනකන් මගේ ප්‍රොෆයිල් එක report වෙලා තියෙනේ. කියන්නේ නිසි විදිහට දුවන්නේ නැහැ දෙයක් දැම්මම. යන්නේ නිසා අයිබන් ලාල්ලායි වෙරෝනා වලින් ආයිබන් වික්‍රම සනත්. ඉතින් ඒ නිසා මේ 21 වෙනිදාට දූෂිතයෝ, ඒ කියන්නේ මේ රටට මොකුත්ම නොකරපු වැඩක් නොකරපු ටික ඉන්නවා. හරිද? ඒ නිසා අපිට කවුරු ආවත් එකයි. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ එතන. කිසිම ප්‍රශ්නයක් නැහැ එතන. හරිද? වාසි අතට හොයියා කියන තැන නැහැ. වාසි අතට හොයියා වාසි අතට කියන තැන කවමදාකවත් හිතගෙන ඉඳලත් නැහැ, ඉන්නෙත් නැහැ. ඇත්ත ඇති විදිහට කතා කරලා සමාජයට දෙයක් දෙන්න උත්සාහ කරනවා. නමුත් හැම තිස්සෙම දේශපාලනය කතා කරාම සිද්ධ වුණේ අයවන්නයි මිනිස්සු තරහ වෙන එක. ඒ කියන්නේ අරු ඒ වගේ හරි පහත් පටු මානසිකත්වයක් තමයි මේ අපේ මේ මිනිස්සු අතර හැදිලා තියෙන්නේ. අපි මේක හදනවා. අපි මේක හදනවා. පිරිස අයබුවන්. ඉතින් අපේ හිතේ තියෙන්නේ අපි ගොඩ ගියේ මේ රට ආපු නිසා. නැත්තම් අපිත් සමහර විට ඔය රටේ මොන හරි කල්ලියකට බැඳිලා සමාජයට අපි ජීවතුන් අතරත් නැති වෙන්න පුළුවන්. අපේ තියෙන ෆෝවර්ඩ් කම නිසා, අපේ පෙනී සිටීම, අසාධාරණය වෙනුවෙන් කතා කිරීම වැනි දේවල් මත සමහරට අපි අද ජීවතුන් අතරත් නැති වෙන්න පුළුවන්. නමුත් දෙයියන්ගේ පිහිටෙන් හැමදාම හොඳ හිතපු නිසා උඩින් කෙනෙක් ඉන්නවා මේ දිහා බලාගෙන. අද රටක් හැටියට ඔය ගොඩාක් නායකයෝ බලන්න, අතීතේ ඉඳලා ගත්තම කළු ජූලිය ඉඳලා ඔය වංශ කතාව මෙතෙන්ට ගෙනල්ල වැඩක් නැහැ මචං. කළු ජූලිය ඉඳලා ගෙනාවම යාපනයේ පුස්තකාල ගින්දර තියලා හැම තිස්සම කරලා තියෙන්නේ අදම ගන්ධස්සාර වැඩ තමයි ඔය ලොක්කෝ කියනුන් ටික කරලා තියෙන්නේ. ගන්ධස්සාර වැඩ තමයි කරලා තියෙන්නේ. ඒක ගැන අමුතුවෙන් අටුවා ටික කියන්න ඕනේ නැහැ. එක මාමුඩේ ගහන්නේ. අද ගම්වල ඔය අපි අතරින් නැති වුණ විල්පර්ට් සර්ලා, ආ අපේ තාත්තලා ගොයින්ටර් සර්ලා, ඒ මිනිස්සුන්ට දුන්නේ නැහැ සමාජේ නියෝජනය කරන්න. ඒගොල්ලන්ව පාවිච්චි කරුවා විතරයි. ඔය හැම දේශපාලන නායකයෝ වටාම දක්ෂ මිනිස්සු ගොඩක් හිටියා. පාවිච්චි කරුවා විතරයි උඹ. උඹෙන් වැඩක් ගත්තේ නැහැ. උඹේ තියෙන දැනුමෙන් සමාජෙට දෙයක් දෙන්න උත්සාහ කරුවේ නැහැ. තමන්ගේ බලය හදාගන්නට උත්සාහ කරුවා ඇරුණකොට වෙන දෙයක් කරුවේ නැහැ. ඔන්න ඒ හේතු නිසා තමයි සමහර නායකයෝ උන්ට තියෙන උන් බල උන්ගේ ඒ පාලන කාලය සමය තුල සල්ලි ටිකක් ඉතුරු කරලා සල්ලි ටිකක් පිට රටවට යවලා කල්වැල ඇතුව මේවා කරගන්නවා. කල්වැල ඇතුව මේවා ටික හදාගන්නවා. ආ මේකට පත් වෙච්ච ගාම රටකට පයින්නවා. ඒක තමයි සොලූෂන් එක විදිහට ඒගොල්ලෝ හදන් තින අර දුප්පත් මිනිහගේ ගෙදර ඒ තුන් වේල බත් වේල කන එක, ඉස්කෝලේට යන පොත් ටික ගන්න එක, ආ අද ස්වාමිලා ස්වාමින් වහන්සේලා හාමුදුරුවරු අද ගම්වල සිදුවෙන මේ අකටයුතුකම් ගැන නෙමෙයි, අද
ස්කෝල හදාකර ඉන්ට්‍රසල ස්කූල් හදාග නේවලට මේ පිටට ඉන්න අම්මල තාත්තලගේ දරුවන්ගේ සල්ලිතික එක් අහු කරගෙන මිසක අපූරු අධ්‍යාපන පැහැදිලි ක්‍රමවේදයක් ඒගොල්ලො හදල නෑ රටේ. එහෙම එකක් සිද්ධ වෙන්නේ නෑ. අද අධ්‍යාපනය අතින් බින්දුවට මතියෙන රටක් මගේ රට ශ්‍රී ලංකාව. අද ව්‍යාපාරමට්ටමින් බින්දුව මෙතන රටක් මගේ රට ශ්‍රී ලංකාව. කෝබං අද සෝල පැනල්? ඇයි අපි ඉන්නේ මේ මේ පෝලන්තෙද? අපි ඉන්නේ නෝර්වේද? මම යුරෝපයේ. ඉරපායන් නැති රටක කෝබං සෝල? දීපල්ලකෝ අපිට තනතුරක් ඔය පාර්ලිමේන්තුවේ. බොහොම සරලව ගේන්නම්කෝ ව්‍යවස්ථාවන් ටිකක් රටේ ජනතාවගේ කොහොමද ඔය ජන අරගලය ඔය ප්‍රශ්නෙට මොනාද තියෙන සොලූෂන් කියලා මෙහෙම ලිස්ට් එකක් එවලා දෙන්නම්කෝ. පැහැදිලිව ගණිතේ විද්‍යාව සියල්ල එකතු කරලා දෙන්නම්කෝ ෂණිකව සොලූෂන් ටිකක්. අමුතුවෙන් ණය නොගින කොහොමද රට ගොඩට ගන්නෙ කියලා. ඒ වගේම ඔය රටේ අපි හතර කොන හැරිලා බලද්දී ඔය ගම්වල ඉන්න බූරුවන්ට ඔය මේ මේ සද්ද වහලා ඉන්න උන්ට තේරෙන්නේ නැද්ද මේ ගමේ කවුද වැඩක් කරන මිනිස්සු කියලා? හැමතිස්සෙම අර අධ්‍යාපනය නැති අධ්‍යාපනයෙන් තොර සමාජ අවබෝධයක් නැති උන් ටිකක් ලං කරගෙන උන් කරන්නේ කතර ටික ගස්සගත්ත එක. කතර ටික ගස්සගෙන අරුන්ට මොන හරි චූටි දෙයක් පෙන්නලා උන් උන්ගේ වතු පිටි ටික උන්ගේ ඉඩම් කඩම් වලට යන පාරවල් ටික හදාගන්න එක. අනුන්ගේ දේවල් බලහත්කාරයෙන් අයිති කර ගැනීම. බලය පාවිච්චි කිරීම. උන්ගේ එකෙක්ගේ අතින් යම් කිසි දෙයක් වුණොතින් ඒකට පොලිසියට කතා කරලා ඒක උන්ව නිදොස් කොට නිදහස් කිරීම. මේක තමයි රටක මේවන තුරු පැවතුණු වාතාවරණය. එතකොට දැන් මේකෙන් මිනිස්සු හෙම්බත් වෙලා අපිත් ඇතුළුව සියලුම දෙනා මේකෙන් හෙම්බත් වෙලා මේකෙන් පුදුමාකාර පීඩනයකට පත් වෙලා මිනිස්සුන්ට මිනිසුන්ගේ ජීවිත ඔය ගම් නියංගම් වල සියදිවි නසා ගැනීම ඒ වගේම මන්ද පෝෂණ මොන තරම් තියෙනවද ඔය ගම් වල? අද ඒව කතා කරන්නේ නැහැ. අද නිවුස් එකේ ඒව යන්නේ නැහැ. අද බලන්න මේ ජනාධිපතිවරණේ මේ කැම්පේන් එක මේ channel දෙක තුන අතර තියෙන ගැටුම මේ පිටරටක මචන් ඔහොම දෙයක් කවදාවත් නැහැ. ජනාධිපතිවරණේ තියෙන දිනේ නම් කරනවා කැම්පේන් කීපය කරන්න පුළුවන්. හිතුමතේට එහෙම කරන්න බෑ. ඔය සිස්ටම් ඔක්කොම වෙනස් වෙන්න ඕන. ඔය නායකයෝ ගොඩ දෙනෙකු අපි මේ රටවල් වලට ගෙනල්ලා තියෙනවා. හැබැයි උන්ට කඩේ යන්න නෙමෙයි. රටක් හදන් රටක් ගොඩ ගන්න. ගොඩ ගත්තෙම නැහැ. අද වෙද්දි උන්ටත් යන්නේ නැමන්නේ. UMP එක ශ්‍රී ලංකාවයකට ගිහිල්ලා විලජ්ජාවක් නැතුව ශ්‍රී ලංකාවයකේ එක පොහොට්ටුවට පැනලා පොහොට්ටුවේ එක තවත් එකකට ගිහිල්ලා මේ සියලු පක්ෂවල ඒ ක්‍රමවේද පරිබාහිරව අපි අර කවුරුත් චෝදනා කරපු 80ට 89 මිනිමරුවාය කියලා ඒ පක්ෂයේ මිනිස්සුන්ගේ 103 වුන්ගේ යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් හදාගෙන අද ඉන්නවා මේ වෙද්දි. විවිධ චෝදනා හැමෝටම තියෙනවා. එතකොට අර මම කලින් කිව්වා වගේ ඔය මිනිමරුම් ගැන කතා කරද්දිත් ඔය මිනිමරන්න මුලින්ම ඕක ආරම්භම පටන් ගත්තේ අර කළු ජූලිය යාපනයේ පුස්සකාල ආදී ඒකාධිපති ඔය ප්‍රේමදාස JR ගේ ක්‍රමවේදය ඇතුලේ තමයි ගුරුවරුන්ගේ වැඩ තහනම් කරලා මගේ තාත්තගේ ඇතුළුව ඒ වගේම සාගින්නේ බඩගින්නේ ඒ වගේ බොහොම ඒකාධිපති වෛරීය ප්‍රාදේශීය සභා චණ්ඩි ටික නිර්මාණය කරලා පොලිසියවල සැලූට් ගහන්න ඕන ප්‍රාදේශීය සභාගාර ගොනා කතා කරද්දි ඒ වගේ තත්ත්වයක් එදා ඉඳලා හැදුවේ. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධව තාරුණ්‍ය නැගී සිටියා. ඉතින් ඒක නැගී සිටින්න ඕන. එදා ටෙලිෆෝන් තිබුණේ නැහැ. එදා දුරකථන තිබුණේ නැහැ. අද ඒ සෙල්ලම් කරන්න බෑ. මහරෑ ඇවිල්ලා කොල්ලන් වරන් ගිහිල්ලා මරලා දාන එක පුච්චලා දාපු එක ඔය ආරම්භ කරපු ඒ වදකාගාර නිර්මාණය කරපු මේ තරුණ ජීවිත ලෝකේ කොහෙද මෙහෙම යථාර්ථයක් තියෙන්නේ දෙයි හාමුදුරුවනේ. අද මුකුත් නැහැ වගේ මේ මිනිස්සු රටක ඒ සියල්ල කරලා මේ රටේ ආර්ථිකය ගොඩගනින්. හරි ඒ ඔක්කොම අතීතයට බාර දෙමුකෝ. ඔය ඔක්කොම පක්ෂවල ජෙප්පොයි ටොයියොයි බයියොයි ඔය රෙද්දවල් ඔක්කොම පක්ෂ ටික අපි දාමුකෝ අතීතයට. හරි කමක් නැහැ. හරි උඹලා හොරකණුත් කෙරුවා. මහ බැංකු කොල්ල කෑවා. හරි ඕකේ කමක් නැහැ. හරි උඹලා නැවේ අර නැවක් ගෙනල්ලා ඒකෙන් සූරා කෑවා. සුනාමි හොරකම් කෙරුවා.
අනිකුත් සියලුම ටෙන්ඩර් පෙන්ඩර් වාහන පර්මිට් ඔක්කොම හරිකමක් නෑ කියමුකෝ. යකෝ අර මිනිස්සුන්ට ජීවත් වෙන්න පොඩි පොඩි දෙයක් මුන්ගේ හුරා සූරා කෑමේ පුදුමාකාර පරාසයක් මේ මුන්ගේ තියෙන්නේ. මිනිස්සුන් අද ඉස්කෝලෙකට පාසලකට අවශ්‍ය පහසුකම් ටික නෑ. අද ඉස්පිරිතාලෙකට මම කටුනේරි මාරවිල ඉස්පිරිතාලෙට ගිහින් බලපල්ලකෝ ඔය සෞඛ්‍යංශේවලට වෙලා තියෙන දේ. කමක් නැහැ උඹලගේ නෝනලාව උඹලගේ නංගිලාගේ දුවලාව උඹලගේ අක්කලාගේ පුත්තුරුන්ව ඒ ඉස්පිරිතාලවල සභාපති දූරවලට දාලා උන්ට වැටුපක් හදලා අපේ සල්ලි ඈ උන් අම්බ කරපුවා නෙමෙයි අපේ සල්ලි උන්ට වැටුප් හදලා උන්ට ඒ පරිසර නිර්මාණය කරලා උන්ට වාහනය දීලා ඩ්‍රයිවර් කමක් නැහැ. ඒත් ඉස්පිරිතාලේ ගොඩ නගලා පල්ලක් තියන්න එපා මේ වෙද්දි. ඉස්පිරිතාලේ පහසුකම් ටික තියෙන්න එපා මේ වෙද්දි. කමක් නැහැ උඹලා හොරගම් කෙරුවට ඒ ටික කරලා තියෙන්න එපා. ඒ මොකුත් මොනතර අන්තිම බිඳුව තෙක්ම සූරා කෑම. හයිවේ එකක් හදනවා කොමිස්ටික යන විදියට කොමිස්ටික එන විදියට. පාරකට තාර දානවා කොමිස්ටික එන විදියට. ප්‍රාදේශීය සභාවේ ඉඳලා හොරා කන්න පුළුවන් විදියට සිස්ටම් එක හදලා තියෙන්නේ. අද ලයිසන් එක ගන්න මෑතක් වෙනකම් මේ යන්න ඕන කොළඹට. අපේ අයින්සික කොල්ලෙක් පුත්තලම ඉන්න යන්න ඕන කොළඹටම. දැන් හදලා තියෙනවා ඒක. දැන් හරි. නමුත් මේ මෑතක් වෙනකම් ඇයි අතනින් හොරා කන්න පුළුවන්? හොරා කන්න ක්‍රම වේදේ තියෙනවා. ඔය ලයිසන් එක වෙන්නප්පුවේ කාට වෙන්නප්පුවෙන් ගන්නද? ආ ඔය ප්‍රාදේශීය සභාව අපි කියමුකෝ හරි කමක් නැහැ. ග්‍රාම සේවක ඔෆිස් එක නැබඩ ගහයායේ ප්‍රාදේශීය සභාව වෙන්නප්පුවේ අනිත් එක මාරවිල. එතකොට අහවල් නිලධාරණීට තවත් ඔෆිස් එකක්. ඔය ඔක්කොම ටික එක ඔෆිස් එකකට දාන්න බැරිද බං? ඔය ප්‍රාදේශීය මට්ටමේ කොමුනේ කියන තැන දැන් අපේ කොමුනේ කියන්නේ ප්‍රාදේශීය සභාවනේ. ඉතින් ඕකේ ඔය සිවිලම නිදලා දෙන්න පුංචි පුංචි කුඩි ටිකක් හදලා ඔය ඔක්කොම ටික සීල් ටික එකතනින් ගහගෙන ගහගෙන යන්න පුළුවන්නේ. අපිට දීපල් අපි කියලා දෙන්නා. ආ ඉස්කෝලේ ගිහිල්ලා තමයි මේ රටකට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මින් මත්තට එදත් කතා කෙරුවා. කතා කරපු ওই 225ම එපා. මුන්ව අපි මෙතනින් මුන්ගේ ඒ දේශපාලන අධිකාරිය කියන්නේ මහ ජනතාව ඌවට දේශපාලන අධිකාරියේ ඒ සිදු කරපු දූෂිත ක්‍රමවේදය වළක්වන්න තමයි එදා අපි හඬක් නැගුවේ, හඬක් හැදුවේ. නමුත් කෙරුවේ නැහැ බං. මට හරි දුකයි. ආයිබන් රොහා, ආයිබන් අෂා, ආයිබන් සරත්, ආයිබන් ඔක්කොටම කවුරුත් තරහ වෙන්න එපා. කවුරුත් වරදවා හිතන්න එපා මචං. ජෙප්පෙක්ද, ටොයියෙක්ද, බයියෙක්ද, අනුරද, රනිල්ද, සජිත්ද, රනිල්ද, නාමල්ද, මහින්දද, පොන්සේකද තරහ වෙන්න එපා. උඹලා මා එක්ක තරහ වුණට කමන්නේ නැහැ. මම මාධ්‍යවේදියෙක්. මම නිදහස් මාධ්‍යවේදියෙක්. උඹලා මාත් එක්ක තරහ වුණාට මට ප්‍රශ්නයක් නැහැ. හරිද? උඹලා තරහ වෙන්න එපා. පවුල් අතර ප්‍රශ්න. පවුල් වල උන් එක්ක හබ කරගන්නවා. ඇයි මේ දේශපාලනේ හින්දා? මස්සිනා එක්ක තරහයි. ඇයි ඌ නාමල්ගේ අක්කගේ මිනිහා සජිත්ගේ සජිත් නියෝජනය කරේ. ඒතර උන් තරහයි. එහෙම තරහ වෙන්න එපා බං. ඒක මහා පට්ට ගොන් වැඩක්. අපේ මේ යුරෝපා සමාජයේ මේක අඩුයි. ලංකාවේ මේක අති ප්‍රබලව වෛර කරනවා. වෛර කරනවා. දැන් අපි ওই කට්නේරි ගම්පලාත්වල බලපල්ලා. දාසිත මහත්තයලාගේ එතනින් ගත්තා මේ පවුල්වල බලපල්ලා. එකාට එකාගේ තියෙන මිනිමරා ගන්න තරමට ඒවල සාමේ පිරිහිලා තියෙන්නේ. අපි දන්න කියන දාය දාස්විත අපි දන්නේ මුංගක ගහමරා ගන්නෑ අපි. අපේ තාත්තලා එදා ඉඳන්ම දේශපාලනය කරපු මිනිස්සු එදා ඉඳලම ප්‍රොටස්ගේ යුගයේ ඉඳලා පෙස්සස්ගේ යුගයේ ඉඳලා ඇරල් හේරත්ගේ ගම්මුදාව රණසිංහ ප්‍රේමදාසගේ වංශ කතාවේ ඉඳලා ඉන්න ප්‍රබල චරිතයක් මගේ තාත්තා. ඒක කටහැරලා කියන්න ඕන. දැන් ඉන්න උන් කතා නොකරුවට මේ මිනිස්සුන්ගේ වැඩ අරගෙන අද වෙද්දි කෑවද රිව්වද කියලා ගිහිල්ලා බලන්න තරම් හිතක් නැහැ ඔය ඉන්න උන්ගේ. අද අපේ තාත්තලා බොහොම ෆිට් එකේ ඉන්නවා අපි වගේ දරුවෝ නිසා. හරිද? හැබැයි අපිට වඩා ඒගොල්ලෝ කෙරුවේ රටට. හැබැයි ඔය එකෙක්වත් අද ගිහිල්ලා සර් කෑවද, සර් බිව්වද, කොහමද සර් කියලා උන්ගේ වාහනවල වාහන ස්ලෝ වෙන්නේ නැහැ ගේ ඉස්සරහින් යද්දී. ඒක තමයි අපේ තියෙන කුහක අදම ගන්ධස්සාර දේශපාලන ක්‍රමවේද. අනේකාව පාවිච්චි කිරීම, අනේකාව භාවිතා කිරීම. අපි කවදාවත්, මම කවදාවත් මගේ පෞල් පරිසරයේ ඉන්න එකෙකුටවත් මම තරහ වෙන්න දීලා නැහැ. මටත් ඉන්නවා ලොකු මස්සිනාලා සෙට් එකක්. ප්‍රබල දැවැන්ත ව්‍යාපාරික ප්‍රජාවේ, වෙන්නප්පුවේ, කටුනේරියේ, ජාත්‍යන්තරයේ දැවැන්තය ගොඩක් ඉන්නවා. හැබැයි එකෙකුටවත් මම තරහ වෙන්න
දිලන එක උන් දන්නවා මේ කතා වහන හැම එකක්ම දන්නවා මේ ඉතාලියේ සමස්ත මුළු ඉතාලියෙම ඉන්නවා මගේ ඥාති ඉන්නවා යාබද නිවෙස් වල එකෙක් එක්කවත් මම තරහ වෙන්නේ නැහැ ඒක මගේ තියෙන ක්වොලිටිය මිනිහෙක්ට තියෙන ඕන ක්වොලිටියක් පිරිමියෙකුට දේශපාලනය කරන්න ඕන පැහැදිලිව නිවැරදිව හැබැයි වෛරිය නොවන විදිහට මේක මොකද්ද මචං 21 තියෙන්නේ හොරෙකුට කතරේ නොගහ දූෂිතයෙකුට කතරේ නොගහ දූෂිතයෙන් පරිබාහිර කෙනෙකුට කතරේ ගැසීම කල යුත්තේ ඒක සියලුම දෙනා සිදු කරනවා ඒක තමයි කරන්න ඕන මොකද රටේ යුද්ධේ නතර කරපු 30 අවුරුදු සාපලත් යුද්ධය ගම් නියන් ගම් වලට LTTE පැනලා කපලා කොටලා මරලා කොළඹට බෝම්බේ තියනවා බස් එකට බෝම්බේ තියනවා මේ සියලු දේ කරපු 30 අවුරුදු යුද්ධේ නතර කරපු සේනාධිනායකයා පස්වන විධායක ජනාධිපතිවත් ගෙදර යවුවා මහින්ද මහත්තයාව මතකයිනේ මොකද මේ රට රටේ දූෂිත පාලන ක්‍රමවේදය නිසා මෛත්‍රී පාර්ලව වැනි ලේකම් ලබ ජනාධිපති කරපු රටක් මේක. අද ජනාධිපති තනතුර කියන එක හැල්ලුවට ලක්වෙච්ච රටක් තමයි රොහ අපේ රට. හරි හරි කූජිතයි බං හරි කූජිතයි. උඹට උඹේ ආයතනයේ ගමේ කරගෙන යන්නට තරම් සමාජ භූමිකාවක් ඒ වටේ තියනවද? නැහැ. එම් භූමිකාවක් නැහැ. අද බැංකු වලින් පොලි අනුපාත වලට සිස්ටම් එකක් තියෙනවද? නැහැ. අද එකයි හෙට දෙකයි. අද වාහනයක මිල පාලනයක් තියෙනවද අපේ රටේ? නැහැ. අද ඉඩමක් ඉඩකඩම් වලට මිල පාලනයක් තියෙනවද? නැහැ. උන්ගේ උන්ට ඔය තනතුරු වල ඉන්න උන්ට දේශපාලනය කරන උන්ට ඕන තරම් සල්ලි බැංකු වලින්. උඹලා අපි උදේට මේ ෂර්ට් එකේ අත් දෙක උඩට උස්සගෙන ගිහිල්ලා පුළුවන් තරම් මේ උන්නේ උන්ට කඹුරලා හොයාගන්න සල්ලි ටික අපි රටට දාලා අද අපි හයිය හදාගෙන ඉන්නවා. අර අහිංසක මිනිස්සුන්ට බං ඔය මෝල් වල වැඩ කරන ඔය කිරි කපන ඔය දීවර වෘත්තිය කරන අද වයඹ පළාතේ පුත්තලන් දිස්ත්‍රික්කේ දීවරයෝ හයියට ඉන්නේ ඇයි? උන්ගේ ඉන්න දරුවෝ ටික ඉතාලි ගිය නිසා. ඒ ඉන්න දරුවන්ට ඉගෙන ගන්න ඔලුවක් නැති වුන්ද මේ ඉතාලියට ආවේ? අට පාස් කරලා ඕ ලෙවල් කරලා මෙහෙට ආවේ? නැහැ. ඒ අම්මලා තාත්තලා විඳින දුක දැකලා. ඒ අම්මා තාත්තා ගෙදර බත උයලා බෙදාගෙන කන විදිහ දැකලා. හැබැයි අපේ පැත්තේ උන්ට දෙයියන්ගේ පීටෙන් වයඹ පළාතේ පුත්තලන් දිස්ත්‍රික්කේ උන්ට තුන් වේලා කන්න ඔක්කොම ටික තියෙනවා. අර ඈත දුෂ්කර ගම්මානවල ඉන්න මාතලේ වස්ගමුව අනුරාධපුරේ දඹුල්ල ඒත් ඉන්නේ අපි උඹලා වගේම කොල්ලෝ බං. උනුත් ආසයි ආතල් එකට අඳින්න. උනුත් ආසයි ලස්සන ඔරලෝසුවක් බඳින්න. උනුත් ආසයි මැණික් ගලක් දාලා මුද්දක් අතට දාන්න. උන්ට ඒක නැහැ අද. අපි ලංකාවට ඇවිල්ලා ආතල් ගත්තාද රට වෙනුවෙන් ගොඩක් වැඩ කරනවා මිනිස්සුන්ට උදව් කරනවා. අද ඔය ආබාධිත දරුවෝ ඉන්න ස්ථානවලට වේල් ටික හරියට කණ්ඩෝ ප්‍රාදේශීය සභා මට්ටමේ සිස්ටම් එක හදලා තියෙන දවල් ඉන්නේ උන් නැහැ මචං හදලා නැහැ උන්ට තියෙන්නේ මේක අහන උන්ට ඔය අපේ පැතිවල නියෝජනය කරන ඔය නිලන්ත සුසන්ත ඔය සියලුම හිතවතුන් යාළුවෝ යම් කිසි බලයක් තනතුරකට આવොත් ඔය තැන් ටික හදන එක අදේ තැන් වලින් සමහර ස්වාමිලා හම්බ කරගෙන කනවා ආ ලන්දනී පෙන්නලා එවලින් හම්බ කරගෙන කනවා ලැබෙන ඇඳුම් ටික වෙන්දේසි කරනවා මේ වට ක්‍රමවේද මේ රටවල් වල ඔය තැන් වලට අත තියන්න පුළුවන් දරහන් ආ ළමයින්ට ළමා අපචාර වලට ස්ත්‍රී දූෂණ සහ අනිකුත් විශේෂයෙන්ම ඔය වගේ දේවල් අතක් තියන්න බෑ ජීවිතාන්තයේ දක්වා සිර දඬුවම් අවුරුදු 7 සිට ඉහළට සිර දඬුවම් අද ඔය දූෂිත ක්‍රමවේද ඕව තැන් ටික හැදුවද ආ අපි හැමදාම හිතුවා අපේ රටේ ඔය රටේ හිටපු ප්‍රබල නායකයන්ගේ දරුවෝ දැන් මේ ටික හදයි අද කොළඹ ඔය පේලි ගෙවල් වල ජීවත් වෙන අපේ උන්ට තට්ටු මහල් නිවාස වල ජීවත් වෙන අපේ උන්ට සිස්ටම් එකක් අනාගතයක් එතන හදලා තියෙනවද ආ එක්කෝ පිට් පොකට් ගහන්න එක්කෝ හොරකම් කරන්න එක්කෝ කුඩු ටික ඩීල් කරන්න අද කුඩු ටික ගම් නියම් ගම් වලට බොහොම අපූර්වට ව්‍යාප්ත වෙලා තියෙනවද කුඩු ටික අපේ ගම් වල මචං රොහ ඉස්සර නම් කසිප්පු ගහපු එකෙක් ඔය වැල්ලට ගිහිල්ලා අපේ ඔය තිසේරාපුරේ පැත්තට ගිහිල්ලා කසිප්පු ටිකක් ගහලා ඔය එකෙක් දෙන්නෙක් මැරෙනවා ඉතින් ඒක ලෝකේ ස්වභාවය කුඩු ගංජා ටික තියනවා ලෝක ස්වභාවය කොයි රටෙත් තියනවා ඒක නැති වෙන්නේ නැහැ හැබැයි අද මේ වෙද්දි අපේ රටේ මේ ආර්ථික අර්බුදය
මේ ආර්ථික අහේනිය මේ සෞඛ්‍ය පිරිහීම මත කුඩුවලට ඇබ්බැහි වෙන ප්‍රතිශතය ඉතා ඉහළයි. ෆිට්නස් නැහැ කොල්ලන්ට. අහවල් දේත් හරියට කරගන්න බැහැ කොල්ලන්ට. ගංජා ටිකක් ගහන්න ඕන අහවල් දේ කරගන්න. සින්දුවක් කියන්න ගංජා එකක් ගහන්න ඕන කොල්ලන්ට. අද ජනප්‍රියතලයේ ප්‍රධාන ගායකයින්ට මොකද වෙලා තියෙන්නේ? ජනප්‍රියත් එක්ක කොළඹ නෝනලත් එක්ක ආතල් ගන්න අරට හුරු වුණා. කොළඹින් ගමට ගමෙන් කොළඹට ආපු ගායකයෝ. උන් මොනවාද ගීතත් එක්ක ව්‍යාප්ත කරුවේ සමස්ත ලෝකෙම? කුඩු ගංජාවල ආතල් එක. මේක ගහන්න ඕන මේක. මේක උඹලා මේක සාමාන්‍ය අද රට පිරිහින රටක්. නමුත් ඒවට ප්‍රතිවිරුද්ධව ක්‍රමවේදයක් හැදුනද? පල්ලි වලින් පන්සල් වලින් හැදුනද? නැහැ. උනුත් ලංුණා දේශපාලනයට. උනුත් මේ සිස්ටම් එක ඇතුළට ඇවිල්ලා මෙවර මැතිවරණයෙන් හරි දෙයක් නොකළොත් අපි උඹලටත් තියෙන්නේ ඒ හොරු රෑනකට එකතු වෙලා හොරකම් කරගෙන යන එක. අපිට පුළුවන්. අපිට බැරිකමක් නැහැ. ඒ නිසා මං හිතන්නේ තීරණාත්මක දවසක් විශේෂයෙන්ම අපේ වෙරෝනාවලට ෆ්ලෑෂ් බෑක් එනවා එදාට. ඉතින් සින්දු අහලා තමයි මැතිවරණ ප්‍රතිඵල පටන් ගන්නෙ. ඒකත් මම මතක් කරනවා. වෙරෝනාවේ අපේ සජිත් රදලගේ මගේ හිතමිත්‍රය තමයි ෆ්ලෑෂ් බෑක් රොෂාන් නැග අපේ ගමේ වැඩි ජගත් අයියා එනවා. ඒ වගේම මහින්ද ඉන්නවා දෙන්න එනවා සිංහලට. ඉතින් මම දෙරට අතර සංචාරය සිදු කරන්නේ. ඉතින් මම මේ අවසන් කළා විතරයි මගේ අමු කන්සර්ට් දෙක කොන්සර්ට් තුනක් කරා අපි සංජීව ලෝලියස්ගේ. ඉතින් ආයෙත් ලංකාවේ වැඩවලට මට යන්න ඕන. මං ආසයි මගේ රටට, මං ආසයි මගේ ඒ හිටවපු ගස්වැල්වලට. ඒකට මං ආදරෙයි. මං ආසයි කටුනේරිය වැල්ලට ගිහිල්ලා ඒ හුළඟ හැන්දෑවට තනියම ගිහිල්ලා ඒ පාර දිගේ කුරුසපල්ලියට ගිහිල්ලා වරසං කියලා එන්න තාමත් ආසයි. ඒක දැන් ගොඩක් වැඩි. අවුරුදු 30ක් ඇවිල්ලා. අවුරුදු 30කට පස්සේ මේ ආසාව ඉහවහ ගිහිල්ලා තියෙන්නේ. මං ආසයි කටුනේරියේ පොළට අම්මත් එක්ක ගිහිල්ලා බඩු ටිකක් අරගෙන එන්න. ඒක ගොඩ එදාට වඩා දැන් ගොඩක් ආසයි. ඉතින් ඒ ස්ථාවරය හදාගෙන තියෙන්නේ රට කොතන තිබුණත්. හැබැයි අද ඒක අතලොස්සකට පමණයි ඒ ක්‍රමවේදය තියෙන්නේ. අද අපේ කොල්ලෝ කෙල්ලෝ අපි හරහා රටවල් වලට යනවා. අද අපේ දැවැන්තයෝ කටුනේරිය ගමේ රට දාලා ඩුබායි යනවා, රට දාලා යුරෝපෙට යනවා, සල්ලි දීලා යන්න බැරුව හිර වෙලා ඉන්නවා. අපි උත්සාහ කරනවා උන්ව විදේශගත කරන්නට පුළුවන් විදිහට හරි තැන්වලට. මොකද එතනක් තියෙන්නේ හොරු පිරිච්ච තැනක්. අද අර බොරදියේ මාළු බාන කපටි කෛරාටක හොර හැත්තක් ඉන්නේ. අද වීසා හදනවා කීකේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරගෙන එතනක් ගහන්නේ ගේම. එතනක් බැරි වෙන අවස්ථා තියෙනවා. බැරි වෙන අවස්ථා තියෙනවා. දැන් අපි රුමේනියාවට කට්ටියව දාන්න වැඩපිළිවෙලක් යනවා. හැබැයි සමහර අයට එක පරක්කු වෙද්දි මම සල්ලි ටික ආපහු 1 රුපියලක්වත් නැතුව මම ඊයේ එක නංගි කෙනෙකුට, අපි ඔය හිතවතෙකුගේ හිතවතියක් රුමේනියා යන්න සල්ලි දීලා, ඉතින් එයාට පරක්කුයි කිව්වා. රුපියල් 50,000 ඇඩ්වාන්ස් එක මං ආයෙ account එකට දැම්මා. එයාත් මේක අහලා comment එකක් ඕනනම් දායි. අද තව දෙන්නෙකුගේ 50,000 මම දෙනවා. ඉතින් ඒගොල්ලන්ට සල්ලි ප්‍රශ්න පොලි ගෙවනවා කියද්දි පව් බං. පව්. ඒ කියන්නේ ડોකියුමන්ට්ස් වලට වෙච්චරක් ගියා දහ. ඒ වගේ හිඟන පජාත වැඩ කරන්න අපි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒජන්සි වල ආපහු දෙනවා ඒ සල්ලි. සතයක්වත් අඩු නැතුව. පුළුවන් නම් කීයක් හරි වැඩිපුර දෙනවා. පව් බං. පව්. උන් හරි දුකයි කතා කරලා. අනේ අයියේ කොහොම හරි වැඩේ කරලා දෙන්න අයියේ. ඔයාව විශ්වාසයි අයියේ. හැබැයි ගොඩක් කලාවට ඒ වැඩේ මම අහු නොවි ඒක අපි කරනවා. දැන් එකෙකුටවත් අහු වෙන්නේ නැහැ. එකෙකුටවත් සල්ලි අරන් පණින්න දෙන්නේ නැහැ. මොකද අපි මට තනියම වීසා හදන ඔෆිස් එක දාලා රුමේනියාවටවත් වෙන රට තවත් අය ඉන්නව අතරමැදියෝ. හැබැයි සල්ලි තියාගන්නේ මා සතුව. උඹෙන් ගන්න හැම රුපියලක්ම වැඩේ නුරුදු සතේ ඉඳලා ආපහු දෙනවා. මොකද උඹලගෙන් සල්ලි අරගෙන ජීවත් වෙන තැනට අපි අපේ පාර හදාගෙන නැහැ. එහෙම ඕනේ නැහැ. උඹලගේ සල්ලි සතයක්වත් ඕනේ නැහැ අපිට. ඒ නිසා මම ආසයි මගේ රටට, මං ආදරෙයි මගේ රටට, මං ආදරෙයි උඹලා ජීවත් වෙන අපේ ඉතාලියේ ඉන්නුන් ටික ලංකාවේ ගමේ. උඹලා හදාගත් උඹලගේ ව්‍යාපාරවලට ආදරෙයි. මම යද්දි දකිනවා ඒවා. උඹලා හදාගත්තු ගොඩනැගිලි, උඹලගේ නමින් තියෙන ගොඩනැගිලි බබලෙන්න ඕන ගමේ. උඹලා අද ගමේ ඉන්න ඕන. උඹලා එතන ඉන්න ඕන. නමුත් උඹලට අදත් එතන නොඉන්න
මේ පරයෝටික මේ හදල තියන දූෂිත ක්‍රමවේදය. එකකොට දෙන්නෙකුට ගොඩයන්ට හදල තියන පාරක් මිසක් බහුතරයකට එතන නැහැ. අද බැංකුවකට ගිහාම සලකන්නේ නිකම් බල්ලන්ට බලල්ලුන්ට වගේ. හරියට උන්ගේ සල්ලි අපිට දීලා අපි බැංකුවට පරිස්සමට තියාගන්න දීලා වගේ උන් හැසිරෙන්නේ. ඔය ක්‍රමවේද උන්ව ගහලා එලවන්න ඕන ඇත්තටම. විශේෂම ඔය 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 කාර්යාලවල ඉන්න උන්ව. ප්‍රාදේශීය සභාවකට යමල් අහිංසක අම්මා කෙනෙක් පොලිසියකට යමල්ලා උඹලට සලකන විදිය උන් යපෙන්නේ අපේ සල්ලි වලින් නේ. උන් පඩිගන්නේ අපේ සල්ලිනේ. අද මේ රටකට ඔය ඔක්කොම ගෙන්නලා පෙන්වන්න ඕන මෙන්න ක්‍රමේ. ඔව් නංගි කියන්න අම්මේ. මූණක හිනාවක් නැහැ. මූණක් පුලුටු කරගෙන අහක බලන් කතා කරන්නේ. හරියට අපෙන් පලිගන්න වගේ. අපේ සල්ලි. උඹලගේ සල්ලි නෙමෙයි ඔයනි. ඔය හැම කාර්යාලකම ඉන්න හැම එකෙකුටම. මම ඔය ඉහළ නිලධාරියාට ඇඟිල්ල දික් කරන්න කලින් මචං මට තියෙන්නේ මේ පල්හැ. පල්හැ ඉන්න උන් ටික. පව්. අහිංසකෙක් ලයිසන් එකක් පාස්පෝට් එකක් ගන්න. පාස්පෝට් එකක් හදන්න ඕම පොලිමක් ලෝකේ කොහෙද මචං තියෙන්නේ? අප්‍රිකාව වගේ රටක පුළුවන් නම් ඉන්ටර්නෙට් සර්ච් කරලා මට එවපල්ලා. අද කොහෙද ඔහම මේ අපේ රටේ විතරයි යෝග තියෙන්නේ. අපේ රටේ විතරයි. මොකද සමහර අය ව්‍යාපාර කරන වුණත් අහිංසක තරුණ තරුණියන්ව ලං කරගෙන උන්ගෙන් ගේම ගහගන්නේ. උන්ට ස්ථාවර පඩියක් නැහැ, නිශ්චිත වැටුපක් නැහැ, නිමාඩුවක් නැහැ, උන්ට කණ්ඩ නිසි වෙලාවක් නැහැ. සත්තුන්ගෙන් වගේ වැඩගන්නේ. සත්තුන්ගෙන් වැඩේ. පව්. උන්ගේ දරුවෝ යහමින් වැජ වෙනවා. උන්ගේ දරුවන්ට යාන වාහන ටික අනිත් උන් පව්. අපේ ත්‍රිවිල්ලර නොකොල්ලෝ. කෝවුන්ට සිස්ටම් එකක්. කෝවුන්ට විශ්‍රාම වැටුපක්. ඒකනේ නිසි අධ්‍යාපන සාර්ථකයක් නැති එකෙකුට අපේ රටේ වසන්න බෑ. උගේ දරු පවුල අතෑරලා ඌ යන්න ඕන පිටරටකට. ගිහිල්ලා උගේ මනසින් වැටිලා එක්කෝ ඌ බොණ්ඩ පටන් ගන්නවා. ඇයි? ඌ දරු පවුලට ආදරය කරන එක මේ ආර්ථිකත් එක්ක යන්න බැරි වෙද්දි ඌගේ ඌටත් වඩා ආදරය කරන ඌගේ ගෑණිව ඌගේ දරුවන්ව ඌ දාලා ඔය එයාපෝට් එකකින් යද්දි චුට්ටක් බලපල්ලා ඒ ඒ ඒ ඒ දෙපාර්ශ්වයේදීහම් මම එයාපෝට් එකට ගිහිල්ලා කලින් ගිහිල්ලා ඔය දේවල් බලනවා. බිම පොලව බදාගෙන අඬන්න හිතෙනවා අපිට. ඇයි බම් මෙහෙම රට දාලා අපි යන්න ඕනේ කියලා. මේ රටවල මිනිස්සු විදේශගත වෙනවා. අධ්‍යාපනික යම් කිසි ප්‍රබල තනතුරු වලට මේ ආතල් එකේ සැලියුට් එක ගහලා ගිහිල්ලා ආපෝ මාස දෙකකින් එනවා. ඒ වාතාවරණේ තියෙනවා. අපේ උන් එයාපෝට් එකෙන් සමුගද්දී එක අඳුනාවක්. ඒක විලාපයක්. එතන අර මරණයක් වුණාට වඩා දුකක් බං. කියාට පස්සේ ආයේ කවදා එයිද? කවදා එන්න ලැබෙයිද? ඇයි එහෙම හැදිලා තියෙන්නේ? ඇයි මේ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ? ඔය තනතුරු වල ඉන්න උන්ට මේක පේන්න හිතක් පපුවක් උඹලගේ නැද්ද? හැබැයි මේ වෙද්දි ඒ හිතක් පපුවක් උඹලට කෘතිමව හරි හදාගන්න සිද්ධ වෙනවා. වෛරිය නොවි පාටපක්ෂ දේශපාලන භූමිකාවෙන් ඈත් වෙලා පුද්ගලාභිනන්දන, ඒ කියන්නේ පුද්ගලයෙක් නියෝජනය කිරීමේ ඒ ක්‍රමවේදයෙන් අද සමස්ත තාරුණ්‍ය වැඩිහිටි අම්මල තාත්තල පවා ඈත් වෙලා තියෙන්නේ. පක්ෂග්‍රාහී වෙන්න බෑ. දැන් පක්ෂග්‍රාහී වෙනවා කියන එකේ තේරුව මොකද්ද? පක්ෂයක් කැපුවත් අපි කල, කැපුවත් අපි රතු. කැපු මොකටද බං කපාගන්නේ? පිස්සුද උඹලට? මොකටද කපාගන්නේ? බලාස නැද්ද කීල්ස් එකට ගිහිල්ලා ට්‍රොලි අරගෙන ගිහිල්ලා ඒ AC එකේ ලස්සන බඩු ටිකක් අරගෙන? ඔව් උඹලා එහෙම තමයි බඩු ගන්න ඕන. ත්‍රිවිල් එකේ ලෝන එකට අයිති උරුම අර පොළොවනේ මහ පොළොවේ දාගෙන විකුණන ලෝල් ටික නෙමෙයි අර ඒ වගේ ලස්සන පිරිසිදුව තියෙන යන්න ඕන. අද ලනු මෝලේ මට්ට අල්ලන ඒ අම්මට තාත්තට අහිමි අතනද? මට්ට අල්ලන මට්ට මෝලේ වැඩ කරන යාට ඒක අයිති නැද්ද? ඒක අයිති වෙන්න ඕන. ඒ අයිතිය තියෙන්න ඕන. ග්‍රෑන්ඩ් එකට ගිහිල්ලා තේ බොන්න පුළුවන් උඹට විතරද? හැමෝටම බොන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම බිහි වෙන්න ඕන. AC එකේ ඉඳගෙන ආතල් එකට ජීවත් වෙන්න ඒ පරිසරය හැම තරුණයෙකුටම හැදෙන්න ඕන.
දේශපාලනය කියන්නේ භීෂණයක් නෙමේ සහෝදරයා. දේශපාලනය කියන්නේ වෛරයක් පිරිමහගන්න තැනක් නෙමේ සහෝදරයා. දේශපාලනය කියන්නේ ඔයාගේ පරණ ඇරියස් එකක් හදාගන්න තැනක් නෙමෙයි ආදරණීය අම්මේ තාත්තේ. අද කාගෝ එකේ බඩු ටිකක් ගියාම ඒකේ ඒ එතන තියෙන දූෂණයක්, එතන තියෙන වංචාවක්. මුංගි පෙට්ටිවල තියෙන බඩු ටික අරගෙන ඒකට ඇරලා දාන්න හදන සිස්ටම් එකක් මිසක් මේ බඩු ටික සුරක්ෂිතව ගෙදරට යන ක්‍රමයක් හැදිලා නැහැ ආදරණීය අම්මේ තාත්තේ. ඉතින් එහෙමනම් බොහොම පුංචි කෙටි සරල කතාවක් කෙරුවේ. මොකද පක්ෂග්‍රාහි වෙලා පක්ෂයකට ගොනු වෙලා කොටු වෙලා අපි කතා කළොත් එතනදී වෙන්නේ ඔයා මාත් එක්ක තරහ වෙන එක. තරහ වෙන්න එපා. මොකද මම කැමති නැහැ ඔයා මාත් එක්ක තරහ වෙනවට. විශේෂයෙන්ම අපි මාධ්‍යයක් හැටියට GoSL TV YouTube මාධ්‍ය ඒකකය අද ටිකෙන් ටික ජනතාව එකතු වෙන තැනක් වෙලා තියෙනවා එතන. ඉතින් ඒකට එකතු වෙන්න සමහරු ඉන්න කොච්චර යාළුකම් කෙරුවත් අද channel එකක් subscribe කරන්න කුහකයි රටක් හැටියට. ආයිබෝන් දිනේෂ්, ආයිබෝන් වෝල්ටර් අයියා, ආයිබෝන් අපේ නිශාන්ති අක්කා, අපේ අකා ගෝ සේවාවේ මිලානෝ නගරේ. ඉතින් අපි හැමෝම අපේ දේශපාලන භූමිකාව දේශපාලන මතයක් නියෝජනය වෙන්න ඕන. අපේ වෝල්ටර් අවිල්ලා ඉන්නවා. ඉතින් වෝල්ටර්ගේ දේශපාලන මතය නෙමෙයි තව කෙනෙක්ගේ වෙන්න ඕන. ඒක පැහැදිලි. ඒක සක් සුදක්සේ පැහැදිලි. මේක අනිවාර්ය නෑ. ඔබ කළ යුත්තේ මේකයි කියලා. හැබැයි ඔබට මෙහෙම කරන්න පුළුවන් කියන අදහස ඕනම කෙනෙකුට දෙන්න පුළුවන්. විශේෂයෙන් මම නිදහස් මාධ්‍යවේදීකට ඒක මට මාසතු කාර්යභාරයක්, මාසතු මගේ රාජකාරිය. මම වාසිය බලලා කතා කරපු එකෙක් නෙමෙයි දා ඉඳලම. දිනේෂ් මල්ලී ආපු වෙලේ අපේ රෝණවල කලා ශිල්පියෙක් කැටියට මම කැමතියි කියන්න. ඔයත් මට බොහොම ආදරණීය සහෝදරයෙක් මුණ ගැහුණු. එතනදී මම සමහරුක නායම කතා කරපො උඹත් එක්ක තරහනේ කමක් නැහැ. ඔය තරහ වෙන කෙනෙක් තරහ වෙච්චා ඒක මට ප්‍රශ්නයක් නැහැ. රට වෙනුවෙන් හැමදාම මම කතා කරනවා. වාසිතන බල්ල සද්ද වහලා ඉඳලා මම ස්ටේජ් හොයාගෙන ගියේ නෑ. මම සංගීත කණ්ඩායම් හොයාගෙන ගියේ නෑ. මට ආදරය කරන ගොඩක් ඉන්නවා සංගීත පිටිය ඇතුලේ. සංගීත් අයියා, ෆ්ලෑෂ් බෑක් රොෂාන් අයියා, ජගත් අයියා, මේරියන්ස් නලින් අයියා, සන්ෆ්ලවර් නීල් අයියා. ඒ බැඳීම් එදා ඉඳලා හදාගත්තුවා ඒ සංගීත කණ්ඩායම ඇතුලේ. අලුත් සංගීත කණ්ඩායම් එක්ක ලොකු ඇඳුනුම්කම් සම්බන්ධතා මට ගොඩ නැගිලා නැහැ. නමුත් අර පරණ ඒ සංගීත වංශ කතාව ඇතුලේ එදා ඉඳන්ම ගායන ශිල්පීන් නළු නිළියෝ බොහොම බැඳීම් හිතවත්කම් තියෙනවා. ෆොටෝ නොදැම්මට, ෆොටෝ ගෙහුවේ නැති වුණාට. නමුත් ඕනම දෙයකට සීමාවක් තියෙනවා. අපි තව ටික කාලයක් ඇනවුන්ස් කරයි, තව ටික කාලයක් සින්දු කියයි, ඊට පස්සේ එතෙන්ට තව කෙනෙකුට අපි පාර හදලා දෙන්න ඕන. දැන් මම මිලානෝවල මමයි මහින්දයි අපේ ක්වින්ටස් අයියා අංජලි අක්කා අපි ප්‍රධාන නිවේදන වේදිකා නියෝජනය කරපු පිරිසක් හිටියා. ඉතින් අද ක්වින්ටස් අයියා ටිකක් පැත්තකට ගිහලා යාගේ වැඩ ටික කරන් යනවා. මම ලංකාවට ගිහින් ඉද්දී අපේ මහින්ද සහෝදරයා ඇනවුන්සින් පැත්ත කරගෙන ගියා. ඒතර අපේ හර්ෂණ කාර්යවසම් අපි අතරට ආවා එදා අලුත් නිවේදකෙක්, ප්‍රබුද්ධ කතිකෙක්. ඉතින් එයාට අපි හැමතිස්සෙම මම නම් හැමතිස්සෙම මගේ වේදිකාවත් එයාට දුන්නා. හර්ෂණ මේක ඔයාට කරන්න පුළුවන් තැනක්. මිසක් පැනගෙන ගේම ගහගෙන සංවිධායකවරුන්ගේ ඔලු කාලා ඔලු වලට විස දාලා නෑ මේකත් මටම ඕන කියන තැන හිටියේ නෑ. ඒවට සාක්ෂි ඇතුව හැමදේම තියෙනවා. හර්ෂණ මේක ඔයා කරන්න. මේ මෙතෙන්ට මට වඩා සුදුසු ඔයා. අපි අතර තියෙන්න ඕන මේ ආදරණීය බව හිත ඇතුලේ තියෙන්න ඕන. ලේ ධාතුවේ තියෙන්න ඕන බැඳීම කියන එක. විශේෂයෙන්ම කලාකාරයෙක් වුණාම වැරදි ඇති, වැරදි කරපු තැන් ඇති. අපි කවුරුත් සියල්ලෙන් සම්පූර්ණ කිසිවෙක් ලස්සන නැහැ කියලා දෙයක් තියෙනවා. සියල්ලෙන් සම්පූර්ණ මොකද්ද බං ඒ කියපු බලු කතාව කියලා හිතයි. සියල්ලෙන් සම්පූර්ණ කවුරුත් ලස්සන නැහැ. ටිකක් අසම්පූර්ණ වෙන්න ඕන අතල් එකක් තියෙන්න. අර චූටි ෂොට් එකක් දාලෙද්දි සමහර නෝනවල කැමති වගේ චුට්ටක් තියෙන්න ඕන. චුට්ටක් තියෙන්න ඕන වෙනසක්. ඉතින් ඒ වගේ අපි කවුරුත් සම්පූර්ණමුත් අපි වෙනස් වෙන්න ඕන. අපි අපේ බැඳීම් ශක්තිමත් කරගන්න ඕන. මොකද මේ ජීවන ගමන කියන එක බෙදා ගන්න හැදුණු තැනක් මිසක් බදා ගන්න හැදිච්ච තැනක් නොවන නිසා දේශපාලනියුත් මම කියන්න තියෙන්නේ මේ දැන් උණුසුම ලං වෙද්දි මිනිස්සු අතර විවිධ හදවතේ
එක්තරා පැත්තක වෛරය තවත් පැත්තක ආදරය ගැටුම හා හිටපියව තොට දෙන්නම් කියලා ඒ වගේ එහෙම දේවල් තියාගන්න එපා. මොකද මේ මැතිවරණයෙන් පසු රටේ තත්ත්වය ඇත්තටම සංකීර්ණ වෙනවා. මේකම පුංචි රහසක් සමග පණිවිඩයක් කියන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට කැමති දේශපාලන මතයක් බය නැතුව පැහැදිලිව ඉදිරිපත් කරන්න, රටට දායාද කරන්න. ඒ පූර්ණ අයිතිය ඔබට තිබෙනවා. හැබැයි දූෂිතයෙන් මං අර කලින් කිව්වා වගේ දුප්පත් ගමක පුංචි පැලක තුන් වේල බත ඉදෙන්නේ නැති තැනක දවසට එකපාරක් බත් ටික තියාගෙන සෝයා මීට් පැකට් එකක් කඩලා කාලා ඒක උදේටත් ඒක රෑටත් ඒක පුළුවන් කමක් තියෙනවා නම් විතරක් බිත්තරයක් බදලා ඒකත් ගෙදර ගෘහමූලිකයට දෙනවා. ඒකෙන් කෑල්ලක් දරුවන්ට දීලා අර අම්මා අර සෝයා මීට් එකෙන් ඉතුරු වෙච්ච හොදි ටිකත් එක්ක බත් ටික කන උන් අද ඉන්නවා. මේ අද දැන් ඉන්නවා. මගේ මේ ලංකාවට මාළඟ දුරකතන තුනක් තියෙනවා. මේ ලංකාවට කතා කරන එක, මේ ඉතාලි මගේ අනිත් නම්බර් එක, මම සාමාන්‍යයෙන් ටෙලිෆෝන් මාළඟ හතරක් තියෙනවා. මේ හිරු එකේ වැඩ කරන ෆෝන් එක, මාධ්‍ය නියෝජනය කරන තැනක්. ඉතින් හිරු එකේ අග්ගල වැඩ කරගෙන මම මගේ මාධ්‍ය කරගෙන. එතකොට මම කතා කරනවා දවසට. මේකේ සාක්ෂි ඇතුව මට ඔයගලන්ට පෙන්වන්න පුළුවන්. මම ලංකාවේ ඒ වගේ අහිංසක මිනිසුන්ව WhatsApp එකෙන් කතා කරලා දුක සැප අහනවා. මම කතා කරලා අහන්නේ කෑවද කියලා. ගොඩක් අයගෙන් සමහර ඔයාලා අහන්න නැතුව ඇති ඔය ප්‍රශ්න. ඔයාලගේ යාළුවන්ගෙන් තහන්න ඇති. ඔව් කෑවා කියනවා. එතනින් ඒ කතාව ඉවරයි. මොනාද කෑවේ කියලා අහන්නේ නැහනේ. මගේ චුට්ටක් තියෙනවා, ඒ ගතිය චුට්ටක් තියෙනවා. මොකද අර නිවේදකයෙකුත් හැටි දැන් සෑහෙන වෙලාවක් කතා කරුවා. ඉතින් මට දැන් මේ කතාව පටන් ගත්තා වගේ. මට පුළුවන් දවස් දෙක තුනක් එක දිගට කතා කරගෙන යන්න. මේ හිත ඇතුලේ තියෙන ගොඩක් ඇතුල් කරගත්තු දේවල් කඩේ යamak කිසිම කෙනෙකුට කිසිම තැනකදී කරලත් නැහැ, කරන්නෙත් නැහැ. ඒක එක එක කෙනා විවිධ කතා විශ්ලේෂණ කෙරුවට එහෙම වෙන්නේ නැහැ. අසරණයාගේ දුක, අසරණයාව ගොඩ ගන්න, උඩට ගන්න තැනට තමයි හැමතිස්සම අපි දත කන්නේ. ලොක්කොත් එක්ක සම්බන්ධ වෙන්නේ අර පොඩි එකාව උඩට අරගන්න පාරක් හදාගන්න චේතනාවෙන් මිසක් මට ගේමක් ගහගන්න, මට වාහන පර්මිට් එකක් ගන්න, මට බඩු ඉදමක් අරගන්න බදු ක්‍රමයට නෑ. එහෙම ඕනේ නෑ. මට තියෙනවා ජීවත් වෙන දණක් තියෙනවා, තව ඉඩකඩම් දෙක තුනක් තියෙනවා, වාහනයක් දෙකක් තියෙනවා. ඒ හොඳටම ඇති, හොඳටම ඇති. වෙන ඕනේ නෑ. දැන් ඔය තියෙන හේකුත් විකුණලා තව සල්ලි ටිකක් අරගෙන තව සැපට ජීවත් වෙන්න ඕන. දෙමෝපියන්ට සැප දෙන්න ඕන. අපි එතන ඉන්නේ. අන්න ඒ නිසා අර ලංකාවට කතා කරලා කෑවද? ඔව්. මොනවාද කෑවේ? ඒකට පිළිතුරක් නැහැ. ඔව් කෑවා කියනවා. ඔව් සර් කෑවා කියනවා. ඔව් කෑවා අයියේ කියනවා. මොනවාද කෑවේ කියලා හද්දි ඒ ලැබෙන පිළිතුරු මත තමයි මේ රට හදන තැනට අපි පෙළඹෙන්න ඕන. අයියේ මට බේට් ටිකක් ගන්න, මට සල්ලි ටිකක් මදි. හොරු ඉන්නවා. හොරුන්ට අපි අහුවෙන කාලේ ගියා. දැන් අහුවෙන්නේ නැහැ. ඒවා අපි ග්‍රාම සේවක එහෙම නැත්නම් අදාළ පොලිස් වසමේ පොලිසියට කතා කරලා මෙන්න මෙයාට අපේ නිශාන් අයියා ඇවිල්ලා ඉන්නවා නේද, අපේ සන්ඩේ ෆන් අය බොන් නිශාන් අයියා, නිශාන් පිරිස් අයියා, ගොඩක් මිනිස්සුන්ට ආදරය කරන ආදරණීය හිතවතෙක් චමින් දයියා, හැමෝම ආදරේ. දේශපාලන භූමිකාවන් වෙනස් වෙයි. මේවර මැතිවරණයේදී නිශාන් අයියේ අපි ගොඩක් ආදරය කරපු මිනිස්සු, අපි හැමෝටම කවුරුත් ප්‍රබල චරිත, විවිධ චරිත, විවිධ හැඩතලත් එක්ක අපි ඉන්නවා. නමුත් අපි ඒ කෙනත් එක්ක බෙදාගන්නේ සහෝදරකම. එයාගේ දැන් සන්ඩේ ෆන් අපේ නිශාන් අයියා ඇවිල්ලා ඉද්දි මම නිශාන් අයියත් එක්ක බොන්න මොන්නේ නැහැ. නිශාන් අයියා ආශ්‍රය කරන්නේ හා නිශාන් අයියාගේ ඒකට පරිබාහිරව තව ලොකු කතාවක්. නිශාන් අයියාගේ නිශාන් කියන්නේ කවුද? හොඳ මිනිස්සෙක්, ආදරය කරන කෙනෙක්. ඩ්‍රින්ක් එක දාන්න පුළුවන් කෙනෙක්ත් එක්ක ඩ්‍රින්ක් එක දානවා. ඩ්‍රින්ක් එක දාන්න බැරි කෙනත් එයා ආශ්‍රය කරනවා. හැබැයි එයා ආශ්‍රය කරුවා කියලා අතන නෙමෙයි තියෙන්නේ ආදරය. චමින්දයියා මේ ඉන්නේ. ඉතින් චමින්දයියාගේ දේශපාලන මිලානවල භූමිකාව වෙනස් තැනක තියෙන්නේ. ඒක සාපේක්ෂයි අපේ චන්දන, අපේ දිනේෂ් වෙරෝණ, අපේ නිලාන්, අපේ මාළු චන්දන, අපේ සිරන්ත මල්ලි, අපේ ජොබ් බැංක් එක, ඒ වගේම ඉතාලියේ අපි Facebook ඒ මාධ්‍ය එකක ප්‍රබලව නියෝජනය කරන සිරන්ත මල්ලි ලියකියවිලි පිළිබඳව පැහැදිලි විශ්ලේෂණ ලබා දෙන මමත් සමහරලාට චිරන්ත මල්ලිගෙන් තමයි බලාගන්නේ. ඒ සමහර ඒ එකතු කරන ප්‍රශ්න වලට හොඳ පිළිතුරු තියෙනවා. ඒ වලින් තොරතුරු අරගෙන කතා කරන එක තමයි ඇත්ත.
අපි කවුරුත් මේ තනියම බුදු වෙච්චෙවු මේක ඇතුලේ නෑ. මගෙන් දෙයක් ඔයාට දෙනවා, ඔයාගෙන් දෙයක් මගෙන් මං ගන්නවා. මගේ අතින් ඔයාගේ මූණ හොදනවා, ඔයාගේ අතින් මගේ මූණ හොදනවා. ඒක තමයි අද අද මේ සමාජ භූමිකාව, සමාජ කතිකාව. හැබැයි මේක ඇතුලේ වෛර නිර්මාණය කරගෙන, මේක ඇතුලේ එකාට එක දුරස් වෙලා ප්‍රශ්න හදාගත්තු තැනක් කරගන්න එපා. මේ මැතිවරණය, මේ මැතිවරණය සුදුස්සට ඔයාගේ වටපිටාව, ඔයා ජීවත් වෙන ගම, ඔයා ජීවත් වෙන රට, අර පරණ ඇරිය සොක්කොටම මෙහෙම කරලා බහලා දාන්න. ඒ දොර වහන්න. මෙන්න මෙතන හරහා හදාගන්න. ඒ පරණ දොරවල් ටික ඔක්කොම වහන්න. සියලුම පක්ෂවල ඉන්න ඔයාලා වහන්න. අද වහන්න දොර. හෙට ගැන හිතන්න, මෙතනින් එහාට හිතන්න. මොකද මම මාධ්‍යවේදියෙක් හැටියට මචං හිතන දෙයක් අද ඊයේ වීඩියෝ එක අද වැඩක් නැහැ. ඊයේ වීඩියෝ එක අද වැඩක් නැහැ මචං. අද අලුත් එකක් දෙන්න ඕන. අද උඹගේ පවුලට අලුත් අලුත් අදහසක් උඹ දෙන්න ඕන. අද අපි මේ කෑම ටික හදමු රත්තරන්. අද අපි සුපර් මාකට් එකට ගිහිල්ලා ලේබල් ගලවලා කරලා මෙයා කරලා අපි අද මෙහෙම බඩු ගන්න රත්තරන්. අපි කරෝණ කොල්ලා. ඉතින් ඒක ඔය ඔක්කොම දැන් අද මේ කතාව ඇතුලේ විවිධ පැතිවලට අපි යනවා දිනේෂ්. ඉතින් චමින් දයියේ, ඉතින් අපි ඔයාලා කාලා බීලා ආතල් එකේ ඉන්න මිනිස්සු නැද්ද? එතකොට ඌත් එහෙම එකෙක්. අර මට දැන් ඌවත් මතක් වුණා. ඉතින් මං ඌව දැකලත් නෑ, දන්නෙත් නෑ. ඉතින් ඌට දැන් විවිධ ක්‍රමවලට දැන් ඌව භාවිතා කරලා වෙන්නප්පුවට ගහනවා ඔය සමාජ පේජ් වලින්. වෙන්නප්පුවේ කියලා වෙන්නප්පුවත් එක්ක ඇරියස් තියෙනුන් ටික ඔන්න දැන් මරු ඌව දැන් දාලා මෙන්න ඒ කියන්නේ වෙන්නප්පියුන් තොපි සේරම මෙහෙමයි කියලා. හරිද? ඒව ඇතින් සිඟිති ආතල් ඌ ඕක කරුවේ. ඌ මං හිතන්නේ හොරා කන කොල්ලෙක් නෙමේ. ඇත්තටම මට දැනනදී දැන් උඹලට හිතුනොත් බැනපල්ලා, ඒක මට අදාළ නැහැ. මට ඔහොම නෙමේ මිනිස්සු බනින්නේ ඒ වගේ ආදරය කරන දෙකම තියෙනවා. අර හතුරෙකුත් මිතුරෙකුත් නැති එක නිවටයා කියලා කතාවක් තියෙනවානේ. ඔය දෙකම නැතිව ඉතින් අපි ප්‍රවේශම් වෙන්න ඕන එහෙමුන්ගේ. හතුරේ මිතුරේ ඉන්නුන් එක්ක ආශ්‍රය කරන්න අපි බය වෙන්න ඕනේ නැහැ. ඉතින් ඌ ඒ වගේ අද මේ සමාජය මේක හැදිලා තියෙන විදිහ අපි විවිධයි, එක එක විවිධයි. අද මේ සෝෂල් මීඩියාත් එක්ක අද වසන්න බැරි තැනකට අපි ඇවිල්ලා තියෙනවා. මම දැන් ඉස්සර වගේ ලයිව් ගහන්න මට වෙලාවක් නැහැ. ඉතින් GoSL TV අපේ නාලිකාව YouTube එක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඒකත් ඒකේ අපි දැන් ජනතාවගේ ඉල්ලුම මත, ඔයාලගේ බලාපොරොත්තු මත විවිධ අලුත් දේවල්, ඉතාලිය නිවුස්, ඉතාලි ගොසිප්ස් වගේ දේවල් ගේනවා. අපි අලුත් වෙන්න ඕන. හෙට දවස වෙනස් වෙන්න ඕන. ඔයාගේ ගෙදර සිස්ටම් එක වෙනස් වෙන්න ඕන. ලංකාවේ මෙහි දෙකේම සුමාකට් එකට ගිහිල්ලා හැමදාම ගෙනාපු සල්සීච්ච නෙමෙයි ගේන්න ඕන. ටිකක් වෙනස් එකක්, ෆිලෙට් එකක් ටිකක් ගණන් වැඩි ගන්න ඕන. බොවීනෝ ඇදුල්තෝ ඕස්ට්‍රේලියාවෙන් එන මස් ටික, අස්ස මස් ටිකක් ගන්න ඕන. ගිහිල්ලා හැමදාම අර කුකුල්ලන්ඩු ටිකයි, කුකුල් කකුල් ටිකයි නෙමෙයි. වතුර ගද්දි හොඳ වතුර ගන්න ඕන. ටිකක් ගාන වැඩි වතුර. ලේබල් මාරු කරන්න යන්න එපා උඹලා. එතකොට ඕවා නැති ප්‍රශ්න. ඕවා ඌ කියන්න ඕනේ නෑ බං, ගොඩක් උන් ඕවා කරනවා. ඉතින් මේ ඒ වගේ අපි බොළඳ වෙන්න ඕනේ නෑ. ඒ මල්ලිටත් කියන්නේ මල්ලි, ටිකක් පරිස්සමට උඹ සමාජ මාධ්‍ය නියෝජනය කරද්දි ඒක නියෝජනය කරපන්. පව් අර නංගිටත් අර සුදා එහෙම කැත විදිහට කතා කරලා තිබුණා. ඉතින් එහෙම හොඳ නෑ. අපි අපිට වරදින තැන් තියෙනවා ජීවිතේ. අපි දුර බලන්නේ නැතුව සමහර දේවල් කරනවා. ඉතින් වෙරෝනා මල්ලිටත් ඒ පණිවිඩය කියපන්. මේ පව් ඌ ලස්සන කොල්ලෙක්. ඉතින් ඌගේ හොඳ දේවල් ඇති. ඌ මීට පස්සේ හොඳ විදිහට මාධ්‍ය හදාගෙන ඉස්සරහට යයි. ඌට කනට ගහන්න ඒ පවුලට සාපරාදී විදිහට, අශීලාචාර විදිහට කතා කරන්න, ඒක නෙමෙයි මාධ්‍ය කියන්නේ. ඉතින් ඒක හරි කැතයි. ඒක හොඳ නෑ. කොල්ල කරපු වැඩේ අපි අනුමත කරන්නේ නැහැ. නමුත් කොල්ලට අනිත් අය කරන දේත් අපි අනුමත කරන්නේ නැහැ. ඌ වරහා අම්මට බනින එක, ඌගේ පවුලට බනින එක, වෙන්නප්පුවට බනින එක, උලිටියාවට බනින එක, ඒවා හරි කැතයි. ඒ කියන්නේ අර ඒකෙන් තමන්ගේ channel එකට views ටිකක් හදාගන්න. මට ඔක කීප දෙනෙක් කිව්වා. තමගේ මෙන්න කියලා එහෙන පිරිසක් කිව්වා. ඉතින් ඒගොල්ලෝ මම මාධ්‍ය කරන්නෙක් හැටියට, මාධ්‍ය නියෝජනය කරන්නෙක් හැටියට, මාධ්‍ය අධ්‍යක්ෂීම් තියෙන කෙනෙක් හැටියට
මම මේ අවස්ථාවේදී හිතන්න ඕන ඔව් මේක දැම්මම මට ඒ හොඳට රියුස් ටික කම්මට සිරි මෙච්චර කරුග්ගිකට වඩා මගේ එහෙම ඕනේ නැහැ. මහන්සි වෙලා හරි නිවුස් එකක් තොරතුරු හොයලා මම දැන් ඔය මේ දවස්වල ඉතාලියේ සිදුවෙන ප්‍රබල දේවල් විශේෂයෙන්ම ක්‍රයිම් දේවල් මිනිමරුම් පවුල් ඇතුළේ සිද්ධ වෙන දේවල් මිලානෝ වල සිද්ධ වෙච්ච ඔය ගින්න ඒක ඇතුළේ ලොකු කතාවක් තියෙනවා මචං. ඉතින් ඒ වගේ දේවල් තමයි සමාජගත කරන්න උත්සාහ කරන්නේ. අර කුණු රස අරගෙන එළියට දෙන එක නෙමෙයි. අර දමිත් අසංකගේ වීඩියෝ එකක් දැම්මා. ඒකේ දමිත්ගේ ඒක ඇතුළේ තියෙන ගැඹුරු තමයි දමිත් ජනප්‍රිය ගමෙන් කොළඹට ගිය ගායකයෙක් හැටියට කොළඹ නෝනලත් එක්ක ඒ ගත්තු අතලොල ප්‍රතිඵලය තමයි අත දමිත් ඔය වෙලා තියෙන්නේ නේද? අර ප්‍රමාණ ඉහවහ ගිහිල්ලා නැත්තම් කොච්චර සුන්දර අපූර්ව ගායකයෙක්ද අපි දා ඉතාලියට ගෙනල්ලා නිහතමානී ආදරණීය ලස්සනයි අපි උඹලා වගේ නෙමෙයි ආ හැඩයි කඩවසම් කටහඬ ගැඹුරුයි විජේ වගේනේ පට්ට ආදරේනේ අද විජේට නම් වෙඩි තියලා මැරුවා ඌ මූටම වෙඩි තියාගත්තා ඉතින් ඒ වගේ දේවල් දාන්නේ ඒ චරිත අපි අතර ඉන්න ඕන ආදරේට ඒකට කියන්නේ ආදරේ මචං ඒකට කියන්නේ පට්ට ආදරේ ඒකට අපි කියන්නේ ඉතින් ඒ නිසා අපි වෙනස් වෙමු අපි වෙනස් ගමනක් යමු කවුරු කුමන නායකයෙක් නියෝජනය කෙරුවත් ඒ ඔබේ පුංචි හැම ඔළුවක්ම පුංචි ලෝකයක් ඒ පුංචි ලෝකයේ ඇතුලේ හිතන්න පූර්ණ අයිතිය තියෙනවා වයිෆ් හිතන දේ නොමේ වෙන්න පුළුවන් හස්බන්ඩ් හිතන්නේ හස්බන්ඩ් ඇන් වයිෆ් හිතන දේ නොවෙන්න වෙන්න පුළුවන් පුතා හිතන්නේ පුංචි පවුල රත්තරන් වුණාට හැම කෙනෙකුටම වෙනස්ව හිතන්න අයිතියක් තියෙනවා සමහරලාට තාත්තා හිතන දේ තමයි වයිෆ් කරන්න ඕනේ වයිෆ් හිතන දේ තමයි දරුවෝ කරන්න ඕනේ දරුවන්ට හිතන දේ තමයි ලොකු අම්මලා කරන්න ඕනේ එහෙම එකක් නැහැ ඔබට ඔබගේ නිදහස් අයිතිය තියෙනවා දේශපාලනික වශයෙන් හිතන්න ඒ අයිතිය දෙන්න මචං ඔබ ආදරය කරන කෙල්ල ඔබ සෙක්ස් කරන කෙල්ල නියෝජනය කරන්න ඕන ඔබ හිතන පක්ෂෙ නෙමෙයි ඒ තැනට වැටෙන්න එපා ආත්මාර්ථකාමී වෛරීය කුහකෙක් වෙන්න එපා නිදහස දීපා නිදහසේ හිතන්න නිදහසේ වාගේ අයිතිය කියන වස්තුවේ රත්තරනේ පන සුදු මැණික අම්මියා සුදු තාත්තියා නැත්තම් ගෙදරට ආපුවාම ගෘහ මූලිකයා මම තරස්සාව කරන්නේ මම සල්ලි ගේන්නේ උඹ කරන්න ඕනේ මෙයා මේකයි උඹ කරන්න ඕනේ කතිරේ පර්ණ දොර වහලා මේයා කලු ජූලිය 80 80ට 80ට 80 මේ ඔක්කොම දොරවල් වහලා අලුතෙන් දැන් මෙතන් ඉඳලා හෙට ඉඳලා සෝල පැනල් එක උඹලගේ වහලට ගහන්න මොනතරම් අමාරුද බක් මම මේ මාස හතක් ලංකාවේ ඉඳලා දත කාපු දත කෑමක් උඹලට සහනදායි ක්‍රමයකට බැංකු ණයක් අරගෙන සෝල පැනල් එකක් ගහගන්න චමින්දයියගේ ගෙදරට දිනේෂ්ගේ ගෙදරට අපේ නිශාන්තියක්කගේ ගෙදරට වහලට එතකොට විදුලි බිලක් නැහැනේ බං උන්ට මචං ඩීල් එකෙන් එන අර විදුලි බල මණ්ඩලයෙන් එන කොමිස් එක නැතුව යනවා සෝල පැනල් ටික වැදුනොත් උඹලගේ වහල් වල වලට තරහක් නැහැ රටේ වාහන නෙමෙයි මචං එන්ජින් වල පිස්ටන් නිර්මාණය කරන්න පුළුවන් බෝර් එක නිර්මාණය කරන්න පුළුවන් සයිලන්සර් ගහන්න පුළුවන් අපේ රටේ ඕවා මේ වෙද්දි අපේ රටට ගෙන්නන්න ඕන ආසියාවෙන් බංගලිදේශෙන් කොල්ලන්ව ඉන්දියාවෙන් විද්‍යාඥයින්ව අපේ රටට ගෙන්නන්න ඕන රුමේනියාවෙන් මං හිතානිද්ද දානවා ඔයගොල්ලන්ට රුමේනියාවේ රෑ 10න් පස්සේ ඒ කාන්තාවන්ව බලහත්කාරයෙන් යුරෝපයේම භාවිතා වෙන විදිය රුමේනියාව කියලා අපි උඹලා ගියාට අපි හරහා ගියාට රුමේනියාවේ යථාර්ථයේ තියෙන වීඩියෝ එකක් මම දාන්නම් ඔයගොල්ලන්ට සජීවීව මට යවපු රුමේනියන් ජාතිකයෙක් මට යවලා තියෙන වීඩියෝ එක එඩිට් කරලා මම දානවා හෙට අනිද්දා රුමේනියාවේ තියෙන ආර්ථික අර්බුදය මොකද්ද කියලා පැහැදිලි කරන ඔයාලට මේ අපේ උන් ගිහිල්ලා ලක්ෂ 18ක් ලක්ෂ 20ක් ලක්ෂ 12ක් දීලා යන ඒ රටේ ආර්ථිකයේ අර්බුදය මම ඔයාලට දාන්නම් හෙට අනිද්දා වීඩියෝ එකකින් GoSL TV අපේ YouTube channel එකේ මගේ channel එක මම ඔයගොල්ලන්ට මෙච්චර කාලයක් ඉල්ලීමක් කරලා නැහැ කරදර කරලා නැහැ අපේ channel එක subscribe කරන්න කියලා මම දැන් ඒ ඉල්ලීම කරනවා මොකද ඉදිරියට ඒක අත්‍යවශ්‍ය වෙනවා GoSL TV YouTube මාධ්‍ය ඒකකයේ කැටියට ඔයාලා අතරට ගේනවා ඉතින් ඒක subscribe කරන්න කුහක වෙන්නේ නැතුව ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ගිහිල්ලා subscribe කරලා සමහර අපේ උන්ට ඔගේ අර මේ YouTube එක subscribe කරද්දී එනවා තව ලියාපදිංචි වෙන්න හුඩපට ටිකක් ඉතින් ඒක දන්න කෙනෙකුට කියලා subscribe කරලා
අපේ වීඩියෝත් එක්ක සම්බන්ධ වෙලා හයිය හදන්න මචං. ඉතින් මං හිතන්නේ මගේ පණිවිඩේ ඔයගොල්ලෝ ගොඩක් අහගෙන හිටියා. සමහර අය ඇවිත් ගියා, සමහර අය රැඳිලා ඉන්නවා, සමහර අය යනවා එනවා. මොකද අද මට වගේ නෙමෙයි, උඹලට වැඩ කරන්න තියෙනවා, උඹලට රාජකාරිය තියෙනවා, උඹලගේ මටත් තියෙනවා රාජකාරිය ව්‍යාපාරි. මේ කරන්නේත් එහෙම දෙයක් තමයි. ඉතින් මම ඉන්න ගෙදර තාම මේ ඇඳ පොඩ්ඩක් අද ඇරලා හුලං වදින්න තිබ්බා. මම ඉන්න තැන මෙතන. ඉතින් මේ අර මගේ සරම අර තියෙන්නේ, සරම අඳින්නේ. මෙතන මගේ වඩු මූට්ටු ටික තියෙන්නේ. මේ තියෙන්නේ ඊයේ පෙරේද ගත්තේ මේක, මේ කම්පියුටරේ සුද්ධ කරන හුවර් එක ඊයේ පෙරේද ගත්තේ මේක. චමින්දයි මරු බහන්නේ ඕනම ෆෝන් එකක් මෙහෙම සුද්ධ කරගත්ත හැකි. මම මොකට, මම ගොඩක් පිරිසිදු ඉන්න කැමති කෙනෙක්. මේ මම ඉන්න ගෙදර. මේ තියෙන්නේ මගේ කොන්තේ. මං කතෝලිකයෙක්. ඉතින් බොහොම ආගමට දහමට සමීපව ඉන්න කෙනෙක්. මේවා ඉතින් අපේ මාධ්‍ය ඉන්ස්ට්‍රුමන්ට්. මේ පවර් බැංක්. පවර් බැංක් මෙව්වා එන බරයි. මේක ගොඩක් බර පවර් බැංක් එකක්. මේකත් පවර් බැංක් එකක්. මං ඉන්න ගෙදර. ඊට පස්සේ මම වීඩියෝ එකෙන් සමු ගන්නවා. උඹලටත් ඕපදූප මේ සෙමට බොන ටැබ්ලට් එකක්. දිනේෂ් මල්ලිලාට මියුසික් කරන එකට වැදගත් වෙනවා ඔක. සෙම තියෙද්දි වොයිස් එකට මෝරගුලි චමින්දයි විටමින් කෝස් එකක් කරන්න. අපි ඊට පස්සේ කතා වෙවරන් කරමු. මේක ඔයාලට අමතක වෙන දේවල්. දිනේෂ් මල්ලි ගෙදර ඉන්න අයට, වයිෆ්ලට, දරුවන්ට, හැම කෙනෙකුටම හොඳයි මෝරගුලියක් දවසට. මේක දිනේෂ්ට ගොඩක් හොඳයි. සමස්ත අපේ බෑන්ස් වල ඉන්න කොල්ලන්ට මේක බ්‍රෑන්ඩ් එක මල්ලි ඔයාල අතර නැතුව. ඉතින් මේ දේක කියන බ්‍රෑන්ඩ් එක මේක මතක ඇතුව ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා. වොයිස් කියන බ්‍රෑන්ඩ් එක උගර බැරැන්ඩි වුණාම උදේට හිස්බඩ ටැබ්ලට් එක ගැහුව ගම මේක ලේවලින්ම මෙතන හදලා වොයිස් එක අපිට හදලා දෙනවා. ඉතින් ඒක මම ලෝභ නැතුව කොහක නැතුව ඔයගොල්ලන්ට දෙන්නේ. අවුරුදු 25ක් පාවිච්චි කරන ඩාවිඩොෆ් කූල් වෝටර් මගේ පර්ෆියුම් එක. මේක මං ඕරා රණාට එහෙම බෝ කෙරුවා. ඕවා තමා. මේක අපේ සපත්තු වල ගඳ එනවට ගහන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් මල්ලි මේක. චමින්දයි ටිකක් ගණන් යුරෝ 5ක් 6ක් විතර වෙනවා. ෆාමසියෙන් ගන්න ඕන මේ තියෙන බ්‍රෑන්ඩ් එක. මේක සපත්තුවට ස්ප්‍රේ කරාම මාර සුවඳයි. අර ගඳ හිටින්නේ නැහැ. කකුල් වලටත් කකුලෙත් අර බැලන්ස් කරනවා. තව එක්ස්ට්‍රා මගේ මේ තියෙන කූල් වෝට් එකක් මං තියන් ඉන්නේ හැමතිස්සම වැඩිපුර එක. ඔව්ව තමා. සුදු පොල් තෙල් තියෙනවා. කොණ්ඩ යන නිසා කොණ්ඩ වලට දාලා කරලා එහෙන් මෙන් ඉතින් හොටපට කරගන්නවා. වෙන නම් ඉතින් මොකුත් නැහැ. මං ඉන්න ගියේ ඉතින් නිවස මේ පැත්තට යන් අපි. මේ පැත්තත් පෙන්වන්නම්. මේ ටිකේ දැන් ඔය මේ වීඩියෝ වල තමයි මෙතන කරෙන්නේ. ස්ටෑන්ඩ් එක සුපිරි গিitar එකක් තියෙනවා මේ තින්. මේ ගොඩක් වටිනා එකක් යුනිට් එක තියෙනවා. මේක ටිකක් බ්‍රෑන්ඩඩ් গিitar එකක්, බොක්ස් গিitar එකක්. ජීවත් වෙන තැන ඉතින් මෙතන. අද අක්කලා ගෙදර කෑමට යන්න ලෑස්ති වුණාට වැස් වහිනවා. එළිය හොඳටම වහිනවා. ඉතින් ඒ නිසා එළියට යන්න විදිහක් නැහැ. දැන් නම් වැස්ස නතර වෙලා නැහැ, වහිනවා. හොඳටම වහිනවා මේ. ෆොර්ලි. ආදරණීය ෆොර්ලි. කියවන පොත් ටික මේ තියෙන්නේ. රණවිරුව 30 අවුරුද්දක් යුද්ධ කරපු අපේ රණවිරුව මැරෙද්දි උන්ගේ සාක්කුවල දීලා තිබිච්ච පණිවිඩ. කවි බංකරේ කුරුටුගේ අපේ චරිත කිරියල්ල අපේ විශේෂ කාර්ය බලකායේ චරිත අයියාගේ පොත. ඉතින් සිංගප්පූරුවේ කතාව ලීක් වාන් යුකේ. ඉතින් රටක් ගැන සමාජයක් ගැන කතා කරද්දි ටිකක් කියවන්න ඕන. හැමෝගෙම තියෙනවා නාලක ගොඩහේ වගේ හෙලිදරව්ව. ජිනීවාපුලේ දීලා ගියේ නාලක ගොඩහේවා. මරු. අන්න එයා කියලා තියෙනවා මචං මේ මේ චමින්දයි ඔම්ලට් එකක් හදන්න. සුපිරි කතාවක් තියෙනවා මේ නාලකගේ. මම මේක කියුවා නාලකගේ. මොනවාද ඔම්ලට් එකක් හදන්න මචං
බිත්තර ඔක්කොම කඩන්න එපා. ඔම්ලට් එකක් හදන්න තනි තනි බිත්තරේ තම්බගෙන බෑනේ. බිත්තර ඔක්කොම කඩලා එකට දාන්න ඕන. එතකොට දැන් මේ ඔය දැන් මේ දේශපාලනේනේ. ආ උන් ආතල් ගත්ත අපේ සල්ලි. එතකොට දැන් මේ පාර තියෙන්නේ ඔන්න ඔය වැඩේ. මේ බිත්තර ඔක්කොම කටු ටික කඩන්න ඕන. කඩලා එකට දාලා එක ඔම්ලට් එකක් හදන්න වෙන වෙලාවක් එනවා. හදන 21න් පස්සේ ඒක කරන්න වෙන. එහෙම නැතුව ආණ්ඩුවක් හදාගන්න බැරි වෙනවා. මේක අපේ කරඬු ඇත්තු ජගත් වැල්ලවත්තගේ පිරිසක් බනිනවා, පිරිසක් ආදරය කරනවා. මාත් එක්ක නම් ඉතින් රටේ ඉන්න තානාපතිවරයාත් එක්ක ප්‍රශ්න නැහැ. ඉතින් එයාත් එක්ක ප්‍රශ්න හදාගන්නත් බැහැ. ඉතින් මම මේ කරඬු ඇත්තු පොතත් මම කියෙව්වා. ඉතින් මේක ඔයාලා ගාවත් තියෙනවා නම් මේ පොත මේක කියවන්න. කරඬු ඇත්තු අද කොටන් අදින උන් පැත්තක ඉද්දි එයාගේ පුතේ තියෙන පණිවිඩය තමයි අර පෙරහැරේ යන්නේ වෙන මුන් ටික. අපි පෙරහැරේ යවන්න ඕන කොටන් අදින උන්ව. ඔය ප්‍රශ්නේ තමයි අපිට තිබුණේ හැමදාම. පෙරහැරේ වෙන උන් යනවා කොටන් වෙන මුන් අදිනවා. ඊට පස්සේ අර ඇතාට කොයි හරි වත්තකට දාලා ඔය පොල් බඩ ටිකක් කන්න දෙල උමැරිලා යනවා. පෙරහැරේ එක අවු ආතල් ගන්නවා. ඉතින් ඕවා තමයි මේකක් තියෙනවා. මේ තියෙන්නේ තවත් හොඳ පොතක්. චෞර රජින. මේ දැක්කනේ මේක තියෙන හොඳ කතා ටිකක් තියෙනවා ඒක. අපූරුයි. අද බෝම්බ කාලා ඇහැ පොට්ට කරගෙන ඉන්නේ. ඒවා ගොඩක් තියෙනවා. මේක විවාහාරික උඩට නර්තන කලාව අපේ මුදියන්සේ සර්ගේ නර්තන පොතක්. මුදියන්සේ දිසානායක සර් මට දුන්නේ. ඉතින් ඒ වගේ තව ගොඩාක් තියෙනවා. තව මම කියවනවා ඉතාලි පොත් තියෙනවා. මේක එහෙම බොහොම වටිනා පොතක්. ලාරගාස්ස දි පෝල්වරේ මේ ඉතාලි භාෂාවෙන් තියෙන මේ පොත්. ඒ වගේම මම නිවේදකෙක් කටින් මම ගොඩක් ආසා කරන තියෙනවා කවි පොත් තියෙනවා. මේ තියෙන්නේ මේ ඉතාලියේ ඉඳි මම කියවපු කවි පොත්. පාබ්ලෝ නෙරුදා. මේක ස්පාඤ්ඤ අපේ අලුත් ළමයි දන්නව ඇති. මම අරන් කියවන්න පාබ්ලෝ නෙරුදා කියන ඒ රචකයාගේ කවි පොත්. පාබ්ලෝ නෙරුදාගේ. තව ගොඩක් තියෙනවා මෙතන මම කියවන පොත්. විටින් විට ඉතින් මේවා අරන් කියවනවා. භගවත් ගීතාව එකත් බොහොම ප්‍රබල පොතක්. ඒකත් කියවනවා. මේක මේකත් බොහොම වටිනා පොතක්. මේ තියෙන්නේ අඳුරෙන් එළියට. මේ තියෙන්නේ අපේ ඔය මේ කවුද අපේ දනුක මල්ලි මිලානෝ වල පොත්ගුල එයා පොත් අලවි කරනවා. ඉතින් එයාගේ එයා ගාවත් ගොඩක් වටිනා පොත් තියෙනවා. ඒවා අරගන්න. මේක ඉතින් මේ තාරාවෝ ඉගිලෙති. බොහොම සරල දේවල්. ඉතාලි භාෂාව, ඉතාලි ඩික්ෂනරිය. මේවා ඉතින් හිමින් හිමින් ඔය සමහර ලාට් ටිකක් අරගෙන පොඩ්ඩක් පසාරේ කරගන්නවා, කියෝ ගන්නවා මේ පොත් ටික. ඉතින් එහෙමනම් සමු ගන්න. දොර වහලා අලුතෙන් හිතලා වැඩේ කරන්න. පණිවිඩය අරන් යන්න හැමෝටම. හොඳ රටක් අපි නිර්මාණය කරමු. හොඳ රටක් අපි බිහි කරමු. දූෂිත දේශපාලඥයින්ට අවසාන වශයෙන් කියන්නේ දැන්වත් මෙතෙන් පටන් බලයට ආව නාව සල්ලි ගොඩක් තියෙනවා උඹලා ගාව උපයගත්තු ඔය අර අසරණ ගෙවල් වල මිනිස්සුන්ට චණ්ඩගුණ්ඩු නෙමෙයි, චන්දකිරි පැකට් එක නෙමෙයි, චන්දහාල් කියලා ඔයක නෙමෙයි, හැමදාටම ජීවත් වෙන්න ඒගොල්ලන්ව අල්ලගනින්න ගිල්ල ශක්තිමත් කරපල්ලා. උඹලා දිනුවත් පෙරදුනත් මොකද උඹලා දිනුවත් උඹලා පෙරදුනත් උඹලා දිනුම් උඹලා දිනුවත් දිනුම් පෙරදුනත් දිනුම්. මම ඒ විදිහට මේ කතාව අවසන් කරන්න. ඒ ගැන චුට්ටක් ඔයාලත් හිතන්න. දිනුවත් දිනුම් පෙරදුනත් දිනුම් ඔය කට්ටිය. මං හරිනේ හිතන්නට යමක්. මන්නුවන් දඹගේ ජය වේවා.